පරාජය කරපු ගෙදරක තමයි අන්තිමට මිනිහ තියන්නේ රාජික තත්ත්වයට මේ පරිවර්තනය වුණා. පාර්ලිමේන්තුවේ නමත් වැඩි මෙතන මේ හොඳම පාදරයක් සාගෙන මෙලෝකේ රහක් මෙලෝ අවබෝධයක් නෑ. ඇත්තම ආණ්ඩුකම ව්‍යවස්ථාව විසින් දේශපාලකයා පොළඹ වුණා. දේශපාලකයාට බල කර සිටිනවා හොරගම් කරන්න. රෝමන් ටෙම්පල් තියරි කියලා තියරියක් තියෙනවා. පළවෙනි කාරණේ හැටියට මම කියන්නේ නිසා මේ සංශෝධනය කරොත් මේ රටේ ප්‍රශ්නෙට ලොකුම විසඳුම හම්බෙනවා. හරියට හරි හොඳම උදාහරණයක් ඔයා ගත්තේ. ඔන්න පුළුවන් නම් ගිහිල්ලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේක හෙට කරුත් එහෙම අනිද්දාට මේ රට දුවන්න පටන් ගන්නවා. ඇත්තට මේ රට හොයලා බලන්න මෙහෙම තියෙන්නේ කොහොමද කියලා. මේ ආණ්ඩුවක් කරනවා. අයිබෝන් Apple කඩේ නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට. මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න. මම video එකක් දානකොටම ඔබ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. එතකොට අද අපේ කතානායකයා ඒ වගේම 2015 පසු ලංකාවට මේ මූල්‍ය විනය පිළිබඳ පළවෙනි වැඩිමුරය තිබ්බ ඒ වගේම මේ රටේ දේශපාලන අධිකාරිය විසින් කරපු මූල්‍ය වංචා සියලුම දේවල් ලෝකෙට හඬගාලා කියපු අපේ හිටපු විගණාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයිබෝන් කියලා පිළිගන්නවා ගාමිණී විජේසිංහ මහත්මයා. ඔබතුමා මගේ channel එකට සම්බන්ධ වීම පිළිබඳ ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ කාලය තුල ඔබට ගොඩාරයක් හැමතැනින්ම මේ මූල්‍ය සම්බන්ධයෙන් තමයි හැමතැනම දැන් පිරීලා තියෙන්නේ. ඒක නිසා ඔබ ගැන ඔබගේ වටිනාකම දැන් වැඩි වෙලා තියෙන ලංකාවේ ජනතාවට. ඒක නිසා මේ වෙලාව මට දීපු එක පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි ගරු ගම්නි විජේසිංහ මහත්මයාණනි, ලංකාවේ මූල්‍ය විනය තියෙන්නේ පාර්ලිමේන්තුවේ තුලත් ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතන වලත් තියෙන්නේ. එතකොට ඒ මූල්‍ය විනය හරියට පිළිපදින්නේ නැහැ, හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඔබ පළවෙනි වැඩිමුරය තියෙනවා ලංකාවේ. එතකොට ඒ මූල්‍ය විනය නොතිබුණු නිසා ඔබ 2,20,00,000 ප්‍රමුඛ ජනතාවට කියනවා මෙන්න මේකයි රටේ ඇත්තම தත්ති කියලා. ඒක නිසා ඔබට යහපාලන ආණ්ඩුවේ වෙච්ච අකටයුතුකම් ඒ වගේම දුක්ගැහැට අපි පළවෙනිම රටට අඩගාලා කියන්න ඕනේ. මේක මොකද මේක දැනගන්න ඕන ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නේ දිගයි පොඩ්ඩක් අපි එතනින් ලියාගමු. මම හිතන්නේ ටිකක් මට ඉතන ටිකක් මේ අසාධාරණ ප්‍රශ්නයක් මුලින්ම ඇහුවේ. මොකද ඒ කියන්නේ මගේ රාජ්‍ය නිලධාරියෙක් හැටියට මට තිබුණු ලොකු වගකීමක් සහිතව තමයි තනතුරේ ඉන්න කාලයේ තියෙන සිදුවීම් රජයෙන් පෞද්ගලිකව හෝ එම නිලයට සිද්ධ වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් මම විශ්වාස කරන්නේ එච්චර ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම එච්චර සුදුසු දෙයක් කියලා. නමුත් මං හිතන්නේ ඒක මුළු ඒ ප්‍රශ්නේ මුළු රටම දිගින් දිගටම දැනගත්තා. මොකද මම තනතුර බාරගත්තට පස්සේ නැත්නම් 2015 පස්සේ තමයි මේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ලයිව් ටෙලිකාස්ට් කරන පාර්ලිමේන්තුව සහ කෝප් කමිටුව ලයිව් ටෙලිකාස්ට් කරන වැඩපිළිවෙළ පටන් ගත්තේ. ඉතින් ඒ නිසා ගොඩක් දේවල් එළිය සාකච්ඡා වුණා. ඊට අමතරව තිබුණු විශේෂත්වය තමයි මේක දිගින් දිගටම සිද්ධ වුණු කාර්යයක් වුවත් මාධ්‍ය සමග මේ කරුණු බෙදා හදා ගැනීමට විකිනකාධිපතිවරයාට තිබුණු බලය සහ විකිනකාධිපතිවරයාට තිබුණු නෛතික අයිතියත් ඒකම විකිනකාධිපතිවරයා කියන්නේ මහජනතාවට වගකීම් පුද්ගලෙක් මිස පාර්ලිමේන්තුවට පමණක් වගකීම් පුද්ගලෙක් නොවන බවත් ඍජුවම ප්‍රකාශ කරේ මම නිසා තමයි ওই ප්‍රශ්නේ උතරින් පටන් ගන්න හේතු වුනේ. මොකද මම අවබෝධ කරගත්ත තනතුර බාරගත්තට පස්සේ විකිනකාධිපති තනතුර කියලා කියන්නේ ඉතාමත්ම ලොකු පරාසයක විදින තනතුරක් බවත් එතෙක් ඒක ඒ ඒ ඒ ඒ ඒ පුළුල් පරාසය තුලම භාවිතා කරලා නොමැති බවත් නමුත් ලෝකයේ අනිත් රටවල සංසන්දනය කරලා බලනකොට මේ තනතුර හරහා රටට කරන්න පුළුවන් සේවය මිට වඩා ගොඩක් වැඩි කියන දේත් මම අවබෝධ කරගත්තා. ඒ සඳහා තිබුණු වැඩපිළිවෙල විශේෂයෙන්ම විකිනකාධිපතිර ඇතෙක් කරගෙන ගිය
ප්‍රධාන වැඩපිළිවෙල වුණේ සියලුම ආයතන විකණනය කළා විකණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විතරයි. ඒතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ කතා කරොත් විශේෂයෙන්ම කොප්පෝප කමිටු වලින් කතා කරොත් ඒවට අවශ්‍ය අවශ්‍ය උත්තරපත්‍ර බැඳීමත් අනිත් පැත්තෙන් ආයතන යම් ආකාරයකට ක්‍රියාත්මක කරනවා නම් ඒ ආයතන වලට ගිහිල්ලා විකණනය කළා ඒ විකණනය තවදාල වාර්තා දීලා ඒවට උත්තරපත් අරගෙන ඒ ආයතනයත් සමග කරුණු දියුම් කිරීම කියන කාරණා විතරයි කළේ. හැබැයි ඒකේ ඒ නිසාම මේ මේකේ තියෙන ග්‍රැවිටි එක එහෙම නැත්නම් මේකේ තියෙන මේ මේ පිළිගැනීම එකම මිනිසුන් නීතියට බය නැතිකම තවදුරටත් දිගින් දිගටම ඉහළ යන වාතාවරණයක් තිබුණා කියලා මම අවබෝධ කරගත්තා. ඒ නිසා මිනිස්සු තමන්ගේ අපේ මිනිස්සු පක්කලාට පුදුම විශේෂම රාජ්‍ය නිලධාරීට තියෙන ලොකු ආඩම්බරයක්. ඒ නිසා ඔවුන් ඒ ආඩම්බරය රැකගන්න පුදුම උත්සාහයක් දරනවා, හොරකම් කරන අතරතුරදී ගොඩක් දෙනෙක්. ඒතකොට ඒ නිසා ඔවුන් මහ ජනතාව ඉදිරියට මේ කරුණු අරයි යෑම හරහා, මොකද පාර්ලිමේන්තුවේ මේ වැඩේ කෙරෙන්නේ නැත්නම් ඒ සඳහා මහ ජනතාව අතරට හෝ වෙනත් අනිකුත් තැන්වලට අරයි යෑම හරහා මේක පාලනය කරගන්න පුළුවන් කියන විශ්වාසය මට ආවා. ඒ නිසා තමයි මම ගොඩක් දුරට ගොඩක් දේවල් ප්‍රසිද්ධ කරන්න පටන් ගත්තේ. ඒකම මම පටන් ගත්ත ගමන් මම කරේ මගේ වෙබ් එක අප්ඩේට් කරපු එක. ඒ නිසා එතෙක් නොතිබුණු ආකාරයට සියලුම වාර්තා මම ප්‍රසිද්ධියේ ආයතන වලට දැනුම් දීලා පහුවෙන්දම වාර්තා නිකුත් කරපු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවුවාම වෙබ් එකට අප්ලෝඩ් කරා. ඒ නිසා මේ ඔක්කොම ප්‍රසිද්ධ ලේඛන බවට පරිවර්තන වුණා. මොකද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ලේඛනයක රහසිතාවයක් ආයේ නැහැ. ඒක ඒකද පාර්ලිමේන්තුව කියන්නේ අපි දකින්න එක මහජනතාව හැටියට. ඒ නිසා මහජනතාවට දුන්න දෙයක් හැටියට සලකලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දෙයක් එළිය කතා කරන්න මහජනතාවට ලබා දීමේ කිසිම නීතික බාධාවක් නැහැ. ඒ නිසා ඒවා වෙබ් එකට දැම්මා. වෙබ් එකට දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ. පහුවෙන්දාට ඇලස්කාවේ ඉන්න කෙනෙකුටත් විගණන වාර්තා බලා ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් රටේ මිනිස්සුන්ට හංගන්න දෙයක් නැහැ. එතකොට ඒ නිසා ප්‍රසිද්ධිය මම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා විගණකාධිපති අනතුරට කොහොමද පාර්ලිමේන්තුව සලකන්නේ කියන කාරණය සහ රජ නිලධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන අකමැත්ත වගේ දේවල් එළියට එන්න පටන් ගත්තා. මම විශ්වාස කරනවා ඒ නිසා තමයි ඒක එච්චර බැරරුම්තාවකට පත් වුණේ. නැත්තම් මීට කලින් තිබුණු තත්ත්වෙත් අතර ලොකු වෙනසක් මීට කලින් තිබිලා නැහැ. නමුත් අර ප්‍රසිද්ධ සාකච්ඡා කිරීම හරහා වැඩි දෙනෙක් දැනගන්න පටන් ගත්තා මෙතන මේ වගේ මේ රාජකාරී කටයුතු කිරීමේදී ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා තමයි ගැටලු ගොඩක් දුරට ජනගත වුණේ. නමුත් ඒ හරහා ලොකු සංවර්ධනයක් ඇති වුණා. අපිට වැඩ කරන්න පහසු වුණා. විකල්කත් දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය ආයතනයක් බවත් මේකෙන් මේකට වැඩක් කරන්න පුළුවන් කියන එකත් ඊළඟට රාජ්‍ය රාජ්‍යංශයේ මිනිතන් දේශපාලකයෝ රටේ මුදල් වංචා කරනවා මොකොල්ල කරනවා කියන එක පිළිබඳවත් වැඩි වැඩි තොරතුරු දිගින් දිගටම ජනගත වුණා. ඉතින් ඒකට හැම වෙලාවෙම රෙසිස්ටන්ස් ආවා. රෙසිස්ටන්ස් අනිවාර්යෙන් එන මොකද දේශපාලකයා කැමති නෑ තමන්ගේ හොරමෙරකම් එළි දක්වනවට. අන්න ඒ කාරණේ තමයි එතන තියෙන්නේ. ඒ අරෙන්න මම විශ්වාස කරන්නේ වෙන තත්ත්වයක් එතන තියෙනවා කියලා. ඒ වගේම සර් මම අහලා තියෙනවා ඒ හරහා ඔබට ඔබගේ දැන් සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙක් වුණාම පළවෙනි ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙක් ඔබ. එතකොට ඔබට ගෙදර ඒ කියන්නේ ජල බිල්පත, දුලි බිල්පත ඒව පවා ගෙවන්න උනා කියලා ආරංචි එකක් ඇත්තද? ඔව් ඒක ඇත්තටම මම ඔක්කොම ඒක ගෙවලා දැම්මා. මට මගේ පඩියත් මං හිතන්නේ පඩිය පාර්ලිමේන්තුව අනුමත කරේ මං 2015 තනතුරු බාර ගත්තට මගේ 2018 මං හිතන්නේ මං එන්න ටික කාලයකට ඉස්සෙල්ලා තමයි. ඒ නිසා මොකද පිකරකාත් ප්‍රතිගේ වේතනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි කියලා තමයි අනුපම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒ නිසා අනුමත කරන තුරු නියම සැලරි එක අරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ගත්ත පඩියක් විතරයි ගෙවමින් පැවතුනේ. ඉතින් එතකොට ඒ වෙනකම් මම දන්න තරමට නම් කවුරුවත් ඒවා කරලා තිබුණේ නැහැ. නමුත් මේ මම තනිකර හැම වෙලාවෙම හොරකමට වංචාවට චැලෙන්ජ් කරපු නිසා ගොඩක් ඉතින් ඒ වගේ ප්‍රශ්න පැන නැගුණා. ඉතින් මම ඒ කියන්නේ එච්චර වොරි වුණේ නැහැ. මම මගේ බංගලාවේ වතුර බිල් ලයිට් බිල් ඔක්කොම පඩි මට ස්ථිර කරාට පස්සේ ඒකෙන් ඇරියස් එකක් අම්මුණා. මුළු ඇරියස් එකම ඒවට මේ ගෙවලා ඉවර කරා. ඒක ඉතින් අතර මම කළා. තුමනි හිටු විග්‍රාන්ති විදුවනේ මම මේක ලෝකෙට කියන්නෙම
ඒකන්නේ මේ දේවල් ඒකනේ ඔබතුමාට ඇත්තටම එක පුට්නෝට්ටයක් දැම්මනම් එහෙම ඔයිට වඩා සුඛිත මුදිත විදිහට ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි තිබුණේ. මොකද ලංකාවේ වෙච්ච ඒ විගණන වාර්තාව තුළ ඒ වෙච්ච අකටයුතුකම් ඔබ එළියට දැම්මේ නැත්නම් එහෙම ඔබ කිව්වේ නැත්නම් එහෙම ඒ වෙලාවේ ඇත්තටම ඔබට සුඛිත මුදිත විදිහට ඉන්න පුළුවන්කම තිබුණා. මොකද ඒ තරමට අනිත් කට්ටියට ලොකු ගෙවීම් කරා ඕ මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්. ඒක නිසාමයි මම මේක ලෝකෙට ඉදිරිපත් කරන්න කියලා වෙලා කිව්වේ. මොකද නැත්තම් ලංකාවේ මිනිස්සු ඇත්තටම දන්නේ නැහැ මේවා මේ විදිහට ජනගත වෙන්නේ නැත්තම්. ඒ වගේම 2018 විගණන වාර්තාව අනුව ඔබ එකවරක් කියනවා මට මතකයි, ලංකාවට ට්‍රිලියන 15ක් ඇවිල්ලා තියෙනවා, ට්‍රිලියන 2ක විතර වගේ තමයි ඒකේ ඒ කියන්නේ නිහිතයක් වශයෙන් අපිට ඉදිකිරීම් දකින්න තියෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස්? අනේ එතන තියෙන ඇත්තම ප්‍රශ්නේ අපේ රට මේ සම්බන්ධයෙන් මගේ වාර්තාවල හරියට දිගින් දිගටම ඇත්තම මම ඒක රිසර්ච් මට්ටමින් කළා තමයි මේ කතාව එළි දැක්වේ. මම කෝවා මේ ඇත්තම අපේ ආණ්ඩුව මේ පසුව 73 වර්ෂේම මේ දුප්පත්කම නඩත්තු කිරීම කියන ප්‍රින්සිපල් එක. ඒක ඇවිල්ලා ප්‍රතිපත්තියක් මූලධර්මයක් හැටියට ඒක පදනම් කරගෙන තමයි ආණ්ඩු පාලනය කිරීම සිදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ රට දියුණු රටක් බවට පරිවර්තනය කිරීම සඳහා වැඩපිළිවෙළක් කවදාවත්ම තිබිලා නැහැ. හැමදාම කරේ මේ දුප්පත්කම මේන්ටේන් කරනවා. ඒක තමයි ඒගොල්ලගේ වැඩේ. ඒ නිසා මිනිසුන්ට අවශ්‍ය කන්න ඇතුළම කන්න ටිකක් දෙනවා, ගයක් නැතුව ගයක් හදලා දෙනවා, වාරිත ක්‍රමයක් දෙනවා, කක්කුසි පෝච්චයක් දෙනවා, සිවින්ති කොට්ටයක් දෙනවා, ඔන්න ඔයගේ වැඩ තමයි කරේ. ඒතකොට ව්‍යවස්ථාදායකයට යන මන්ත්‍රීවරයන්ට නියෝජිතයා හිතාගෙන හිටියේ, ඒත් තැන්ටත් හිතාගෙන ඉන්නේ එයාගේ රාජකාරිය තමයි මේ මලගෙවල් වල යන එක, මොගුල් ගෙවල් වල යන එක, මේ කපට ගිහිල්ලා මිනිසුත් එක්ක ඉඳගෙන බුලත් තිරක් කන එක, ඔන්න ඔයගේ කාරණා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි ඇත්තටම රට මේ ව්‍යසනයට අද වෙනකන් භාජනය වෙලා තියෙන්නේ. මම මේක දිගින් දිගටම කිව්වා, මෙතනින් ගොඩ වෙන්න ඕනේ රට දුප්පත්කම නඩත්තු කිරීමේදී කියන ප්‍රින්සිපල් එකේ ඉඳගෙන කිව්වොත් එම කවදාවත් මේ රට ගොඩෙන්නම් වෙන්නේ නැහැ. මේකෙන් එළියට එන්න ඕන කියන කාරණය. නමුත් ඒ සඳහා කිසි කෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා තමයි බජට් එක සම්පූර්ණයෙන්ම හදන්නේ මේක වරද්දගෙන මේක වෙල්ෆෙයා ඉකොනොමියක්. ඒ නිසා මිනිස්සු සුපසාධනය කරන්න ඕන කියන දෙයට මුවා වෙලා හැමදාම කළේ මේ මිනිසුන්ට ඡන්ද අල්ලස් දීම තමයි මේ රජ වියදමින්. ඒතකොට රජයේ වියදමින් හැම වෙලාවෙම කරන්නේ ඡන්ද අල්ලස් දෙන එක තමයි මෙතන හැම වෙලාවෙම වෙන්නේ. ඒ නිසා එක පුද්ගලෙක් රජයේ එක පුද්ගලෙක් නිවාසය ඇතුළත වුණාන් පස්සේ යා නිවාස හදලා දෙන්නේ තමන්ගේ ඊළඟ ඉලෙක්ෂන් එකට ඒමේ පරමාර්ථයෙන්. එතකොට බජට් එකෙන් කෝටි ප්‍රකෝටි ගන්න වියදම් කරනවා. එයා ට්‍රයි කරන්නේ ඒක වියදම් කළා එයාගේ ඊළඟ ඡන්දේ දිනන වැඩපිළිවෙලට. හැම එක්කෙනාම මේ විදිහට තමයි මේ කටයුතු සිද්ධ කරේ. නමුත් අවසානයේ උනේ අර ඔබ අරගෙන තියෙන්නේ ඔක්කොම ණය අරගෙන තමයි වියදම් කරලා තියෙන්නේ. එක එක්කෙනා ඊළඟ අවුරුද්දට පාර්ලිමේන්තුවට ආවා. නමුත් ණය ලිස්ට් එක දිගින් දිගටම ගොඩ යවනවා. ඉතින් මේක කවදාවත් කරලා ඉවරයක් කරන්න බෑ. මේකේ යන රේට් එක ගත්තන් පස්සේ මේක අනිවාර්යයෙන්ම රට අගාධයට යනවා කියන එක පිළිබඳව දිගින් දිගටම මම ඒ නිසා ප්‍රකාශ කරා. නමුත් ඒක කනකට ගන්න දේශපාලකින්ට පුළුවන් වුණෙත් නෑ. ඒක කිව්වට මහජනතාව ඒක තේරුම් ගත්තේ නෑ. අවසානයේ රට අන්තිමටම ගිහිල්ලා බැංක්‍රොප් වෙනකම්ම ඒ ක්‍රමයේ දිගටම අරංගී එක තමයි සිද්ධ වුණේ අනිවාර්යයෙන්ම. එතකොට ඔබ මේ දවස්වල ජනගත කරන්න හදන අටවැදෑරුම් ප්‍රතිපත්තියක්, ඒක අපේ කියන්නේ ව්‍යවස්ථාවට සම්මත කරොත් එහෙනම් මේක රටට හොඳයි කියලා අපි එතනින් ප්‍රවේශයක් ගමු. මොකද මේ වැඩසටහන ඇත්තටම ජනගත වෙන්න ඕන නිසා හිටපු ගණාධිපතිතුමනි, අපි මේ සම්බන්ධයෙන් ඔබගේ දැක්ම ඉදිරිපත් කරත් හොඳයි කියලා අපි විශ්වාස කරනවා අටවැදෑරුම් වැඩපිළිවෙල. ඔව් නැත්තසෙම මේ දිගින් දිගටම රට මේ ආපු ප්‍රශ්න නිසා මම මේක පිටිපස්සටම ගිහිල්ලා හොයලා මේ රිසර්ච් කරලා බැලුවා මොකද්ද මේකට වෙන්න හේතුව කියලා. ඒතර තමයි මම දැනගත්තේ ඇත්තටම 1910 දී මේ ඉංග්‍රීසි කාලේ ඉංග්‍රීසින් සිට ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන අවස්ථාවේදී එතකොට හිටපු ආණ්ඩුකාර මැක්ලම් සාමිවරයා කිව්වා ලංකාවට ඡන්ද බලය දෙන්න එපා, මොකද
කාරණ දෙකක් යක එකක් මිනිසුන්ට පොලිටිකල් ලිටරසිය කියනතන් දේශපාලන සක්‍රියතාවය හොදටම මදි ඒ නිසා මේක ඔවුන්ට හරියට පරිහරණය කරගන්න බැරුව යනවා ඒ නිසා ලොකු විනාශයක් රට වෙනවා කියලා දෙවෙනි කාරණේ ඕ කිව්වා අවුරුදු කීපයක් යනකොට අනිවාර්යයෙන්ම රටේ බලය පවුල් කීපයක් අල්ලා ගන්නවා මේක කරොත් එමේ ඒ නිසා ඒක වළක්වන්න බෑ කියන එක අය නමුත් එදා හිටපු දේශපාලකයෝ ඒක තේරුම් ගත්තේ නැහැ ඒ නිසා ඔවුන් බලහත්කාර මේක අරගත්තා නමුත් අද ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයක් බවට පරිවර්තනය වෙලා තිනවා රට සම්පූර්ණයෙන්ම අරාජික වෙන්න පවුල් කීපයක් විසින් දිගින් දිගටම රට පාලනය කරා ඔවුන් රට සම්පූර්ණ අගාධයට අරන් ගිහලා තමයි තියෙන්නේ ඉතින් මෙතනදී වැදගත්ම කාරණේ තමයි මේ කියපු මේ පොලිටිකල් ලිටරසි එක රටේ මිනිසුන්ට නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි මොකද අද ලංකාවේ ආණ්ඩුපත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ගෲප් තුනක් ඒක ගෲප් එක තමයි පළවෙනි එක ලංකාවේ අහිංසක ත්‍රිවිල් රියදුරු 15 ලක්ෂයක් විතර ඉන්නවා ඊළඟට අහිංසක සමෘද්ධිලාභින් 15 ලක්ෂයක් විතර ඉන්නවා ඊළඟට ගාමන්ට් ට්‍රේඩ් එකේ ඉතාමත් දුකී තත්ත්වයේ වැඩ කරන මේ ඇඟලුම් කර්මාන්තයේ දිලා ඉන්න 15 ලක්ෂයක් ඉන්නවා ඊළඟට රාජ්‍ය සේවකොත් 15 ලක්ෂයක් ඉන්නවා මේ ඉතර 60 ලක්ෂයයි 60 ලක්ෂ පිටිපස්සේ තවත් 60 ලක්ෂයක් ඉන්නවා ඒගොල්ලගේ පවුල් පැටිය ගත්තොත් එම දල වශයෙන් එතකොට එක් කෝටි 20 ලක්ෂයයි මෙන්න මේක මේකෙන් 75ක් 80ක් ගත්තම කෝටියක් විතර වෙනවා ඒ ප්‍රමාණය තමයි රටේ ඇත්තටම ලංකාවේ ආණ්ඩු පිහිටවන්නේ නැතුව මේ බුද්ධිමතුන් නෙමෙයි බුද්ධිමතුන්ගේ ඡන්දය ඡන්ද දවසට කිසි වටිනාකමක් නැහැ PhD කාර්යයේ ඡන්දේ පාරේ මේ ත්‍රිවිල් රියදුරුගේ ඡන්දේ එක සමානයි ප්‍රජාතන්ත්‍රවාදී මේ ලංකාවේ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේදී ඒ නිසා මේ ඔවුන්ට යම් ආකාරයක සන්තෝෂමත් දීලා එහෙම නැත්නම් ඔවුන්ට මොකක් හරි බොරු පොරොන්දුවක් දීලා මේ පොරොන්දු දේශපාලනයේ තියෙන ප්‍රශ්නේ එකයි දීලා මේ ඡන්ද ගන්න කමයක් තමයි දිගින් දිගටම ගියේ ඉතින් ඒක ඊටාම ලස්සන්ට හැම දේශපාලඥයෙක්ම දැක්කා ඔවුන් කරේ ඒ නිසා හැම මේ ගෲප්ස් වලට අවශ්‍ය දේවල් දීලා මොකද උන් ගියාද ඒගොල්ලන්ගේ අතින් දෙනවනේ ඔක්කොම ණය කරන්න දෙන්නේ රටේ ආදායම නැත්නම් ණය අරගෙන ඔවුන්ට මේවා ඇදීම හරහා දිගින් දිගටම නිකන් කන්න දෙන සමාජයක් බවට පරිවර්තනය කරා දැන් උදාහරණයට සම්මුති ලැබින් ගත්තොත් එහෙම අවුරුදු 15 එක දිගට සම්මුති ගත්ත මිනිස්සු ඉන්නවා ලංකාවේ ඒතර ඒ කියන්නේ ඒගොල්ල ඒගොල්ලන්ට දීලා තියෙන මැසේජ් එක තමයි ඔයිට වඩා ආදායම් උපයන්න එපා ඉපෙවොත් සම්මුතිය කපනවා කියන එක ඒ නිසා ඒගොල්ල අර කරගෙන ජීවත් වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව රාජ්‍ය සේවකයාට පෝසතෙන් බවට පත් වෙන්න සැලරියක් ගෙවන්නේ ඔහු ඉතාමත්ම අසරණ විදිහට කටුමැටි කවපු එක එහෙම නැත්නම් අපරාධන කරපු ගෙදරක තමයි අන්තිමට මිනිහ තියන්නේ ඒ තත්ත්වෙට ගොඩක් දිනකට පරිවර්තනය කළා දෙනවා බොහොම මේ යපු මට්ටමේ හිර කරලා ගමන් ට්‍රේඩ් එකත් ඒ වගේම තමයි මේ ඊළඟට ත්‍රිවිල් රියදුර ගත්තත් අනිත් ගොඩක් දැන් ගොවියෝ ගත්තත් ගොවියන්ට තේතත් තමයි තියෙන්නේ ඒ නිසා හැම වෙලාවෙම ඒ සෙක්ටර් එක යපුම් මට්ටමේ නතර කරලා තියාගෙන ඉන්න තමයි සිස්ටම් එක හැම වෙලාවෙම හැදෙන්නේ ඒ සඳහා සානාධාර නඩත්තු දීම හරහා තමයි මේ වැඩේ දිගින් දිගටම කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේක පදනම් කරගෙන ආපු මේ ගමන නිසා රට සම්පූර්ණයෙන්ම අද අරාජික තත්ත්වයට මේ පරිවර්තනය වුණා. ඉතින් මේක වෙනස් කරන්න කිව්වට මම විශ්වාස කරන විදිහට මේ පවතින දේශපාලන විභේදය ඒක කරගන්න බෑ. මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ කියන්නේ කියලා. මොකද ඒකට මේගොල්ලන් හිතාගන්නේ මේ මොකක් හරි තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගේ මල ගෙදරක මොකුල් ගෙදර යන තමයි මේ ඒකට තමයි මේ නියෝජ්‍යපත් කරන්නේ. ඊළඟට එයාට තියෙන්නේ මොනවාරි අඩුපාඩුව බලලා මේ ඡන්ද කාලේට මේ ඡන්ද ගන්න විතරයි කියන කාරණේ. හැබැයි ඒක මම කියන්නේ මේ පාර්ලිමේන්තුව කියන නමත් කරදී මෙතන මේක විවස්ථාදායකය කියන කතාව කියන්න ඕන කියලා. ඒතර විවස්ථාදායකයට යනවා විවස්ථාව සම්පාදනය කරන්න දැනුම උගත්කමක් තියෙන මිනිස්සු. ඒතර ගමේ හොඳම පාදරය තෝරලා ඇරියට එයාට පුළුවන් කමක් නැහැ පාර්ලිමේන්තුවේ විවස්ථාව ගැන මෙලෝකේ රහක් මෙලෝ අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් ප්‍රදේශයේ ඉන්න හොඳම ව්‍යාපාරිකයා ප්‍රදේශයේ මූරගෙන සල්ලි හොයාගත්ත ව්‍යාපාරිකයා පාර්ලිමේන්තුවට යනවා. ඔහුට කිසිම අවබෝධයක් නැහැ පාර්ලිමේන්තු ක්‍රමය ගැන සහ මේ ව්‍යවස්ථා සම්පාදනය ගැන. ඒ නිසා තනිකරම රටේ නීති පද්ධතියම සම්පූර්ණයෙන් අවුට්ඩේට් වෙලා මේ එකක්වත් යාවත් කාලනය කරගන්නේ. අනිත් පැත්තෙන් මූල්‍ය වෙනේ බිඳුවටම මේ කඩා වැටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි මේ වැඩේ ඇත්තටම මේ තවදුරටත් අපිට සොයා බලන්න සිද්ධ වෙලා තියෙන්නේ. අටවැදෑරුම්. ඔව්. මම එතකොට මෙන්න මේක නිසා මම හොයලා බැලුවා ඇත්තටම මොකද්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම දිගු කාලින්නේ මගේ මේ රිසර්ච් එකේ නිසා මට පුළුවන් වුණා මේක යම් කාරණා අටකට මේ රටේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව ප්‍රශ්නේ නිදහස් වෙන්න
පුළුවන් හේතු හොයාගන්න. ඒතකොට ඒ නිසා තමයි මේ හේතුඵල ධර්ම හේතුඵල ධර්ම කියලා කියන්නේ සබඳ ධර්ම. ඇත්තටම අපිට හේතුවට මේ මේ ඵලයට බෙහෙත් කළා නෙවෙයි හේතුව හොයාගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ හේතුව හොයාගත්තාම තමයි ඐඩෙන්ටිෆයි කරගත්තේ රට රද වෙලා තියෙන සිටුේෂන් එක. ඒ නිසා මම කාරණා 8ක් කිව්වා. කාරණා 8ේ පළවෙනි කාරණේ තමයි ඇත්තටම ලංකාවේ දේශපාලකයා නීතියට යටත් නැහැ. ඒ නිසා විධායක සහ ව්‍යවස්ථාදායකයේ නීතියේ පොදු නීතියට යටත් කරන්න ඕන කියන එක. මොකද ඒක මේගොල්ල වරප්‍රසාදයක් හැට අරගෙන සම්පූර්ණ නීතිය නිදහස් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඔවුන් ගන්න ඕනෑම තීරණයක් වළංගු තීරණයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒකෙන් ලාභ ලැබුවත් අලාභ ලැබුවත් ඒක මහජනතාව විසින් බෙදා හදා ගන්න වැඩපිළිවෙළක් තමයි තියෙන්නේ. ඒකට ළඟ තියෙන හොඳම උදාහරණය තමයි මේ පොහොර නැව ගෙනවා ඩොලර් මිලියන 6 මාර. ගෙව්වා දැන් ගෙව්ව වෙනකුත් නැහැ. ඒක අනුමත කරගෙන වෙනකුත් නැහැ. කවුද මේක ඕඩර් කරේ? මොකද ලංකාවේ සිස්ටම් එකක් තියෙනවා පොහොර ලංකාව තුළ ගෙනවන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම මේ ඕලුක් කරලා තමයි ඒක ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි වක් කියන්නේ මේ වගේ වගකීම් එක් නැහැ. මේකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ කාරණේ. ඒ නිසා ලංකාව හොඳ මට්ටමට ගේන්න නම් මෙන්න මේ දුප්පත්කම නඩත්තු කිරීමේ කියන ප්‍රින්සිපල් එකෙන් එළියට ඇවිල්ලා මේ දේශපාලකයා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය නීතියට යටත් කරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය නීතියට අවශ්‍ය යටත් කිරීමට අවශ්‍ය යම් සංශෝධන ටිකක් තියෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ. මොකද අපේ රට ආණ්ඩුක ව්‍යවස්ථාව අපේ රට වෙනුවෙන් නෙවෙයි තියෙන්නේ. ඒක JR එදා ඒගොල්ලන්ගේ වාසිය සඳහා සකස් කර ව්‍යවස්ථාවක් තමයි ලංකාවේ තියෙන්නේ. හැබැයි ඒ ව්‍යවස්ථාව කොච්චර ස්ට්‍රොංගද කියනවා නම් මුළු රටම විනාශ වුණත් මුළු රටේ අවසාන පුත්කලත් දියේ ගිලුවොත් එම උඩට උස්සගෙන ආණ්ඩුක ව්‍යවස්ථාව අතේ තියාගෙන ඉන්න මට්ටමට තමයි පරිවර්තන වෙලා තියෙන්නේ. මොකද ඒක එච්චරට ආරක්ෂා කරන්න සුප්‍රීම කෝට් එක සම්පූර්ණයෙන් මැදලා ඉන්නවා, රාජ්‍ය නිලධාරීන් මැදලා ඉන්නවා, දේශපාලක මැදලා ඉන්නවා, ඔක්කොම එහෙමයි. ඒ නිසා මේ ආණ්ඩුක ව්‍යවස්ථාවට මේ සංශෝධනය කරගන්න ඕනේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන කරුණු දිහා බලපුවාම ඇත්තටම ආණ්ඩුක ව්‍යවස්ථාව විසින් දේශපාලකයා පොළඹ වුණා, දේශපාලකයාට බල කර සිටිනවා හොරගම් කරන්න. මොකද ඔහුට උදාහරණයක් එක සෙක්ෂන් එකක් කිව්වොත් එම ඔහුට රුපියල් 125,000 පඩියක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට දෙන්නේ. හැබැයි ඔහුට දීලා තියෙනවා මහ විශාල දිස්ත්‍රික් එකක් මේ මනාප අරගෙන එන්න කියලා. ඒතකොට ඒක කරන්න ඔයාට 5,000,000 විතර වේදන් කරන්න ඕනේ. ඒතකොට 5,000,000 විතර මේ 150,000 බෙදලා බලන්නකො අවුරුදු 100ක් විතර එනවා. ඉතින් ඒ නිසා එයාට අනිවාර්යෙන් ආපු දා ඉඳලා සිද්ධ වෙනවා මේ වේදන් රිකවර් කරගන්න. ඉතින් මේ ආකාරයේ පාණ්ඩුක ව්‍යවස්ථාවක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා දේශපාලකයා වෙන වංචා කිරීමට අනිවාර්යයෙන්ම පෙළඹිලා තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා පළවෙනි කාරණේ හැටියට මෙන්න මේ නැතිතැන් අනිවාර්යයෙන්ම දේශපාලකයා නීතිය යටත් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. මොකද මේක අපේ ලංකාව ගොඩනැගිලා තියෙන ලංකාව නෙමෙයි, ඇත්තටම යටත් වෙච්ච ඔක්කොම ගොඩනැගුණේ නීතිපද්ධතියේ මේ රෝමන් ටෙම්පල් තියරි කියලා තියරියක් තියෙනවා. ඒ රෝමන් ටෙම්පල් තියරිය තියෙන්නේ අපි දැන් රෝමන් පන්සල අපි දන්නවනේ මේ කණු ගොඩා ගොඩක් වැඩවලට තියලා ඒකට තමයි ගහලා තියෙන්නේ. එතකොට ඒ කණු වලට අපි කියන්නේ මේ කණු තමයි අපේ මේ සිස්ටම් එක උසුලාගෙන ඉන්න ශක්තිමත් කුරුණු කියලා. ඒ කුරුණු තමයි විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ විගණක අධිපති ඊළඟට මාධ්‍ය මීඩියා සෙක්ෂන් එක ඊළඟට සෝෂල් ප්‍රෙෂර් ගෲප් කියන ඒවා ඔම්බස්මන් අන්න ඒ වගේ ගොඩක් තියෙනවා. ඒතර මේ කණු ඔක්කොටම ස්ථිර ශක්තිමත් බලයක් තියෙනවා. ඒ බලය ඒ කණු වලට ආරක්ෂා කරගන්න අවශ්‍යයි. හැබැයි ඒ එක කණුකවත් බලය තව කණුකට දරා ගන්න බෑ කියන එක තමයි ඒකේ ප්‍රින්සිපල් එක. එතකොට යම් අවස්ථාවක කවුරු හරි එක කණුක බලය ගැලවුවොත් එහෙම ඒ කණු කඩා වැටෙනවා. කණු කඩා වැටෙන මුළු සිස්ටම් එකම කැලැප්ස් වෙනවා. උදාහරණයක් වොත් එහෙම විගණකාධිපතිගේ රාජකාරිය ගැලවුවොත් එහෙම කවුරු හරි විගණකාධිපති රාජකාරිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සංක්‍රම දෝෂණේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඊළඟට සාධාරණ ඉෂ්ටකම් නීතියේ සාධාරණත්වයේ ඉෂ්ටකම් තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවට අධිකරණයට. හැබැයි අධිකරණයේ බලය ගලවලා ගත්තොත් එමේ ජනාධිපතිවරයා අධිකරණය කඩා වැටෙනවා. එතකොට සිස්ටම් එකේ කැලැප්ස් වෙනවා. එතකොට දැන් ඒව වෙලා තියෙන්නේ. දැන් උදාහරණ අධිකරණයේ දෙන තීරණයකට මරණ දඬුවමක් නිෂේධනය කරනවා ජනාධිපතිවරයා. එතකොට අධිකරණයේ ශක්තිය ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට රටේ ජනතාවක් කවලපත් කරන පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා ජනාධිපතිවරයා. එතකොට පාර්ලිමේන්තුවේ බලය ගැලවිලා තියෙන්නේ. ඒතර පාර්ලිමේන්තුවට දීලා තියෙන බලයක් තමයි මූල්‍ය විනය ආරක්ෂා කරන්න. හැබැයි මූල්‍ය විනයද බලහත්කාරයෙන් උදුරගෙන කැබිනට් එක. එතකොට පාර්ලිමේන්තුව කඩා වැටෙනවා. මේ සිස්ටම් එක සම්පූර්ණ කැලැස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම රටක් ඇත්තටම ගොඩ ගන්න බෑ. මේක නැවත ඒ කුළුණු වලට අදාළ බලය නැවත ඒ කුළුණු වලට ලබා දෙන්න ඕනේ. එහෙම ලබා දුන්නොත් තමයි ශක්තිමත් සිස්ටම් එකක් හදන්න පුළුවන්. ඇත්තටම විශේෂයෙන්ම IMF එක ගත්තාම කියන්නේ මේ ටික තමයි World Bank එකක් කියන්නේ එකයි රටේ සිස්ටම් එක කඩා වැටලා තියෙන නිසා සිස්ටම් එක අප්ඩේට් කරගන්න නැත්නම් අපිට ඕගොල්ලන්ට ණය දෙන්න බෑ. මේ ණය ගොඩාක් අරන් තියෙන දැන් අරගෙන කොහොමරි කරලා ණය අරන් තියෙනවා එක එක තැන් වලින් ගිහිල්ලා විශේෂයෙන්ම සවරින් බොන්ඩ්ස් වලින් විශේෂ ප්‍රමාණයක් අරන් තියෙන්නේ මේවට යන්න මේ
මේවාගේ බැරි නිසා සහ යන්න අකමැත්ත නිසා. ඉතින් දැන් මේ සාමාන්‍ය රටක තියෙන ණය ප්‍රමාණය එක්සීඩ් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේවා අපව දෙන්න කැමති නැත්තේ ඒකයි. ඒ නිසා පළවෙනි කාරණේ හැටියට මම කියන්නේ රටේ විධායක සහ ව්‍යවස්ථාදායක දෙකම රටේ සාමාන්‍ය නීතියට යටත් කරන්න ඕනේ. ඒ යටත් කිරීමට පොඩි පොඩි සංශෝධන ටිකක් තියෙනවා. උදාහරණයකට කිව්වොත් එහෙම මූල්‍ය විනිමය මූල්‍ය රෙගුලාසි ලංකාවේ පදනම් කරගෙන තමයි රාජ්‍ය සේවකයාගේ ඔක්කොම මේ මූල්‍ය විනිමය ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඒක එදා ඉංග්‍රීසි කාර්යය මේක සකස් කරේ ප්‍රධාන ගණන් දීමේ නිලධාර එමෙත ලේකම්වරයාගෙන් ඉහළ කට්ටිය බොහොම අවංකව වැඩ කරනවා කියන සංකල්පයේ ඉඳගෙන. ඒ නිසා මේ නීතිය නතර කරා ලේකම්වරයාගෙන්. ඒතොර අවසානයේ ආයතනයක ලේකම්වරයා එමෙත ප්‍රධාන ගණන් දීමේ නිලධාරයෙක් ලැපියන් දුන්නේ. ඔහු තමයි ආයතනයේ සිටින සියලුම වැරදිදා වංචාවලට වගකීම් බාර ගන්න ඕන කියන තැනින් ඒක නතර කරලා තියෙන්නේ. ඒතොර එයා ඒගොල්ලෝ උපකල්පනය කරා එතනින් උඩ ඉන්න කට්ටිය අයිතිකාරව මේක වෙන වැරදි වෙන හොරකම් කරන්නේ නැහැ කියලා. එතන තමයි ඉංග්‍රීසි කාර්යයේ උපකල්පණය වුණේ. හැබැයි අවසනකට ඔහු ලංකාවෙන් හදිසියෙන් පිට වෙලා ගියා. අර ප්ලේස් එකට ආව මේ කළු සුද්ධ ටික අර සුද්ධගේ තිබුණ වැඩ පිළිල තිබුණා. සුද්ධ හොර ගන්න පටන් ගත්තා. ඒතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කාටවත් අතනින් නීතිය නතර වෙනවා. හැබැයි ඒකටම හරියන්න 78 ව්‍යවස්ථාව කියනවා. 78 ව්‍යවස්ථාවේ සෙක්ෂන් 52 2 පැහැදිලිව කියනවා ඇමතිවරයාගේ නියෝගයන්ට යටත්ව ලේකම්වරයා කටයුතු කළ යුතුයි කියලා. එතකොට අන්න බලයේ නීත්‍යානුකූල රටේ සුප්‍රීම් ලෝ එකෙන් බලය හම්බුණා ආයතන ක්‍රියාත්මක කිරීමේ ඇමතිවරයාට. හැබැයි නීතිය නතර වෙනවා ලේකම්වරයාගේ. මෙන්න මේ ගැටුම තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ නිසා මම කියන්නේ මේක සම්පූර්ණයෙන්ම නිවැරදි කරන්න ඕනේ. ඉතමත් ඉක්මනට. එතකොට නිවැරදි කළා තීරණ ගන්න ඇමතිවරයා නීතියට යටත් කරන්න ඕනේ. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ ඉතාමත්ම එක දවසෙන් විසඳෙනවා. මොකද මම දන්නවා ඇමතිවරු හරි බයයි නීතියට. ඒ නිසා තමයි මේව ලේකම්වරයාට තල්ලු කරලා ඇඟ බේරගන්නේ. ඒ නිසා හොරකම් කරන්න වංචා කරන්න දූෂණය කරන්න උනත් ඔහුට යම් කිසි පැටක් ගාලා ඔහු නීතියට යටත් වෙනවා නම් ඔහු කවදාවත් මේවා සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණේ ඉතාමත් වැදගත්. ඉතාමත් කෙටි කාලයකින් මේක කරන්න පුළුවන්. මොකද අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ 20 වෙනි සංශෝධනයේම බොහොම දවස් ගාණක් ඇතුළතම ආය ඒවා කලින් ලෑස්ති කරගත්ත දේවල් නෙවෙයි පටවට ගාලා හරි ගස්සලා ආණ්ඩු ප්‍රතිච්ඡකම් කරපු දේවල්. ඒ නිසා මේ සංශෝධනය කරොත් මේ රටේ ප්‍රශ්නෙට ලොකුම විසඳුම හම්බෙනවා. දෙවෙනි කාරණේ වැදගත්ම කාරණේ තමයි දේශපාලකයේ මේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕන කියන එක. මොකද සර් මට තප්පරයක් දෙන්න. ඒ කියන්නේ ඔබතුමා ඉස්සර සඳහන් කරා, ඒ කියන්නේ දේශපාලකයා උඩින් ඉන්න ඊට යටින් ඉන්න අවසානට ලේකම්ගෙන් තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි උනේ. එතකොට අර සිල්රෙදි නඩුවේදී ජනාධිපති ලේකම් යනවා ඉහිර ගෙදරට. ඊට පස්සේ ඔබ කියන දේ අර විවස්සාදායකය විධායකය බලය ඔද්දලිවල අවසානට අර ලේකමුත් බේර ගන්නවා. ඒක නිසා තමයි ඔබ කියන්නේ ඒකට විවස්සාවට මේ සංශෝධනය ගේන්න ඕන කියලා. හරියට හොඳම උදාහරණය ඔයා ගත්තේ. මොකද ඒක උසාවියේ තියෙද්දිම ජනාධිපතිවරයා වෙලා ප්‍රකාශයට පත් කරා මම තමයි ඒක නියෝග කරේ කියලා. හැබැයි උසාවියේ කනකට ගන්න නැතුව ඔහුට නියෝගය දුන්නානේ. ඔන්න පුළුවන් නම් ගිහිල්ලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සිල්රිති කේස් කියලා ගෙවුවාම නම ගහලා ගහපුවාම 1140 විතර ડોකියුමන්ට් එක දැන්ටත් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. ඒ ડોකියුමන්ට් එක ඉතාම ලස්සනට තියෙනවා. මූල්‍ය විනය කොහොමද, මූල්‍ය රෙගුලාසි කොහොමද වයලේට් කරේ කියලා ඒ කේස් එකේදී. එක එකට තියෙනවා. නමුත් අවසානයේදී ඒක නිදහස් වුණා. ඒක වෙනම කතාවක්. නමුත් මූල්‍ය විනය කඩගිරීම සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව ජජ්මන්ට් එකේ ඒකේ සඳහන් කරලා තියෙනවා පළවෙනි ජජ්මන්ට් එකේ. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ යම්කි තීරණයක් ගත්තා නම් තීරණය ගත්ත පුද්ගලයා මේකට නීතිර බැඳෙන්න ඕන. එහෙම නැතුව කරන්න බැහැ. නිසා ජනාධිපතිවරයාට මූල්‍ය විනය කඩගිරීමට කිසිම මුක්තියක් දීමේ අවශ්‍යතාවයක් නැහැ. මුක්තිය තියෙන තාක්කල් මේ රට ගොඩ ගන්න බෑ. ඇමතිවරුන්ට අගමැතිවරයාට මේ මුක්තිය තියෙන තාක්කල් මේ රට ගොඩ ගන්න බෑ. මොකද මූල්‍ය විනය නැති රටක් කවදාවත් දියුණු වෙලා නැහැ. ඒ නිසා තමයි සිංගප්පූරු අගමැතිතුමා ලී කුවන් යූ කිව්වේ අපි සිංගප්පූරුව දියුණු කරේ විගණනය කරලා කියලා. විගණනය කියලා විගණනය තමයි අපේ ප්‍රධාන අවිය වුණේ. විගණනයට අගමැති වෙන්නේ කම්බෝ හොරු. ඒ නිසා ඔවුන් අපි රටින් පිටුවහල් කරා කියන ස්ටේට්මන්ට් එක ඉතාම පැහැදිලිවම කියලා තියෙනවා. ලංකාවේ මේ ඒ කියන්නේ විගණනය කරන පුද්ගලයා එළවනෝ අර කට්ටිය ඉඳගෙන විගණනේ පෙන්වන්න බෑ ලංකාවේ දේශපාලකයන්ට ඉහළ නිලධාරීන්ට. මොකද හොරගම් කිරීම සඳහා තියෙන ප්‍රධානම බාධකයේ හැටියට තමයි ඔවුන් මේක මේ දකින්නේ. ඉතින් ඒ නිසා මේ දෙවනුව මේ 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 කාරණේ ගත්තා මේ වරප්‍රසාද කාරණේ. මොකද අද මේ වරප්‍රසාද නිසා තමයි ඔක්කොම මේ පාදක දේශපාලකමේ සකස් වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් විවස්ථාදායකට යන්නේ කිසි කෙනෙක් රටේ විවස්ථා සම්පාදනය කිරීම සඳහා නෙවෙයි, ඔවුන්ගේ වරප්‍රසාද භුක්ති විඳින්න. එච්චර විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ඔවුන් ලිත විඳිනවා.
ප්‍රධානම තියෙන වරප්‍රසාදය තමයි හොරකම් කිරීමට තියෙන වරප්‍රසාදය. මොකද ඇයි අර අතන මම දැන් පළවෙනි කියපු කාරණේ දැන් නීතිය රැඩත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇමතිගෙන් ඉඳගෙන ඕන හොරකමක් වංචාවක් දූෂණයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒකත් වරප්‍රසාදයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි මම කියන්නේ අනිවාර්යයෙන්ම වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරලා දාන්න ඕනේ විවස්සදායකට විදාගයට තියෙන යම් යම් මේ සිකියුරිටි පර්පස් තියෙනවා තියාගන්න ඕනේ. ඒ කිසි අවුලක් නැහැ. ජනාධිපතිරට ආරක්ෂාව අවශ්‍යයි, ඒ පහසුකම් අවශ්‍යයි ඒවා තියෙන්න ඕනේ. නමුත් ජජමම් නීතිය නිදහස් වීම කියන කාරණය, ඔහුට මුක්තියක් දීම කියන කාරණය, ඊළඟට සීමාව ඉක්මවා ස්ටාෆ් නඩත්තු කිරීම කියන කාරණය, සොරකම් කිරීමට තියෙන පහසුකම ඔක්කොම අයින් කරන්න ඕනේ. ඒ අයින් කරොත් විතරමයි ලංකාවේ බුද්ධිමත් පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉඳගෙන මේ නීති පද්ධතිය හරි ගස්සන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ගමේ ඉන්න හොඳම පාදරය තමයි පාර්ලිමේන්තුවට යන්නේ. ඔව්, ගමේ ඉන්න ව්‍යාපාරිකයාගේ හොඳම ප්‍රදේශයේ ඔක්කොම සූරගෙන කාලා දිනු වෙච්ච ව්‍යාපාරිකයා පාර්ලිමේන්තුවට යන සල්ලි වේදන් කළා. හැබැයි එයාට මේ ලෝකයේ අවබෝධයක් නැහැ විවස්සදායකය ගැන පිළිබඳව. නමුත් එයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා වරප්‍රසාද භුක්ති විඳින්න ඉන්නවා. රට බංකොලොත් වෙන ප්‍රධානම හේතුව මෙන්න මේ කාරණය. ඒ නිසා තමයි මම කියන්නේ අනිවාර්යෙන් වෙන මොනවා කරතරන්නේ මේ වරප්‍රසාද ටික අවශ්‍ය කරොත් එම ඔය දූෂිත කොටස් පාර්ලිමේන්තුවේම සම්පූර්ණයෙන් නතර වෙනවා. ඔවුන් එන්නේ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා මිසක් වෙන කිසි දෙයක් සඳහා නෙමෙයි. ඒ නිසා ඔවුන් ඉවත් වෙයි. එතකොට මේ තරඟයක් නැතුව බුද්ධිමත් මිනිසුන්ට කරදරයක් නැතුව සල්ලි වේදන් කරන්න නැතුව ඡන්දෙට ඇවිල්ලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඒ ඔහු පුට් සයිකලෙන් හරි පරණ කාර්යයකින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැය 7-8ක් පාර්ලිමේන්තුවේ ඉඳලා ඉවෙන්ට් එකක් කරලා හවසට ලයිබ්‍රරි පැය 2-3ක් ඉඳලා ගෙදරේ ආවේ. එමුණුත් අවුරුදු 2-3ක් ඇතුළත ලංකාවේ නීතිපතිත්වය සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මම කියන දෙවෙනි කාරණය. මේ ඕ කියපු කාරණේට මම පොඩි ඌණපුරුකයක් එකව කරනවා. ඕ කට්ටිය මේ යුරෝපේ පාර්ලිමේන්තුව ළඟ ගෙනල්ලා පුටුවක් තියලා වාඩි කරලා තියනෝනේ ඇමතිවරු ජන අගමැති කොහොමද එන්නේ කියලා බලාගෙන ඉන්නේ කියලා. හරි. ඒක මම කියන සමහරදී ලොකු රටවල අගමැතිවරයා පුට් සයිකලෙන් පාර්ලිමේන්තුවට එන්නේ. මෙට්‍රෝ එකේ පාර්ලිමේන්තුවට යනවා මේ විග්‍රහාත්මකතුමනි. ඒක තමයි. ඉතින් මේ මොකද අපේ උන්ට V8 එකක් තියලාමදී ඒ පහතර ඉස්සරහින් පස්සේ දෙකෙන් තුනේම V8 එකක් තියෙනවනේ. දෙපැත්තට යන්න ඕනේ. සිකියුරිටි කාරයෝ යන්න ඕනේ. පිටිවස් එක ඇම්බියුලන්ස් එකක් යන්න ඕනේ. මොකද්ද මේ විහිළු වැඩේනේ. මේ දැන් ඒක ඇවිල්ලා මම මේ වරප්‍රසාද වල ඉතාමත්ම සුළු කොටසක් ඕක තමයි. මම දකින ප්‍රධාන වරප්‍රසාදය තමයි සොරකම් කිරීමට තියෙන වරප්‍රසාදය. ඉතින් නීතියෙන් ගැලවීමට නීතිය ඉෆෙක්ට් වෙන්නේ නැති වීමට තියෙන වරප්‍රසාදය. අන්න ඒක නැති කර ගන්න ඕනේ. ඒක කරන්නේ නැත්නම් ලංකාව ගොඩ ගන්න ඇත්තටම පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙවෙනි කාරණේට ඒක තියෙන. තුන්වෙනි කාරණේ තමයි දේශපාලන පක්ෂ විකිනට යටත් කරන්න ඕනේ. මොකද දැන් ওই පළවෙනි එකයි දෙවෙනි එකයි හරි ගියාම මේක එච්චර බලවත් වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ තියෙන තත්ත්වය යටතේ දේශපාලන පක්ෂ විශාල වශයෙන් මේ එක එක පුද්ගලගේ ගාඩියන්ස් බවට පරිවර්තන වෙලා තියෙනවා. මල්ටිනේෂනල් කම්පැනි වෙන්න පුළුවන්, දේශීය රටේ ඉන්න තක්කඩි හොරු වෙන්න පුළුවන්, කුඩුකාරයෝ වෙන්න පුළුවන්, බංකොලකාරයෝ වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම ආරක්ෂකෝ බවට එක 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 දේශපාලන පක්ෂාර එක එක පුද්ගලයන්ට පත් වෙලා තියෙනවා. එතකොට ඔවුන් කොහෙන්ද මේ සල්ලි හොයාගත්තේ කියන එක එළියට එන එළියට ඒවි රාජ්‍ය විගණනට මේක යටත් කරොත් එම ඔහුට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එතකොට මේක ටේබල් කරන්න ජනතාවට බලා ගන්න පුළුවන්. එතකොට ජනතාවට තේරෙනවා මෙච්චරද වීදම් කරේ මොකද්ද මේක කියන කාරණේ. ඊළඟට මෙතිවරු කොමසාරිස්වරයාට බල ලැබෙනවා. අවුරුද්දත් අවසානයේ මේක දුන්න නැත්නම් එහෙම ඔහුට එම පක්ෂය හෝ ඔහුගේ මේ සමාජිකත්වය අවශ්‍ය කරන්න අන්නේ වැඩ පිළිවෙලට එන්න ඕනේ. එහෙමනොත් එම මේ දේශපාලන වශයෙන් තියෙන ලංකාවේ තියෙන මේ අරාජික බව සම්පූර්ණයෙන් නැති වෙලා බොහොම ගරුගාම්භීර දේශපාලනයක් ලංකාවේ ගොඩනගන්න පුළුවන්. මෙන්න මොනවා කරත් දැන්නේ ওই කාරණා තුන කරන්න තියෙනවා. පළමුවෙන්ම කාරණා තුන අත්‍යවශ්‍යයි ලංකාවේ කරන්න. මේක හෙට කරුත් එහෙම අනිද්දාට මේ රට දුවන්න පටන් ගන්නවා. වැදගත්ම දේ මොකද දේශපාලක නීතිය යටත් කරපු ගාම මේ රට දුවන්න පටන් ගන්නවා. අද කිසි කෙනෙකුට තීරණ ගන්න දෙන්නේ නැහැ. රාජ්‍ය නිලධාරියා සම්පූර්ණයෙන්ම පැරලයිස් වෙලා තියෙනවා. මොකද දේශපාලක තමයි තීරණ ගන්නෙ. හැබැයි තීරණ අරගෙන ඒ වගේ දේශපාලක මේ රාජ්‍ය නිලධාරියා දන්න මේක වැරදි කියලා ටෙන්ඩර් ප්‍රොසීඩියස් ඔක්කොම වයලේට් කරනවා. ඊළඟට තේරුමක් නැති විදිහට රාජ්‍ය සේවයට නිලධාරීන් දානවා. ඔවුන්ගේ පඩි තීරණ කරන පඩි අඩු කරනවා, පඩි වැඩි කරනවා. මේක විකාරයක් වෙලා තියෙන අද රට. ඒ නිසා මෙන්න මේ කාරණා තුන ඉතාමත්ම වැදගත් වෙනවා පළමුවෙන්ම. ඊළඟට හතරවෙනි කාරණේ ආර්ථිකය පැත්තට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම කරන්න. මොකද ලංකාවේ මේ ඩොලර් ප්‍රශ්නයක ප්‍රධානම හේතුවක් ඇට්ට තියෙන්නේ මේ ලංකාවේ ආහාර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩාවැටීම. ඒ නිසා ඩොලර් එකට තියෙන ප්‍රෙෂර් එකෙන් 25% තියෙන ඇත්ත වශයෙන්ම ආහාර ගෙන්නන්න රටට.
නමුත් මේ ආහාරවලින් 99%ක්ම ලංකා පොළොවේ හැදෙන දේවල්. මාස 3ක් 6ක් ඇතුළත ලංකා පොළොවේ හැදෙනවා. නමුත් කරගන්න විදියක් නැහැ. අපේ ගොවියයි විදේ පිටරටින් ගොවිය අතර විශාල ගැප් එකක් තියෙනවා. ඉන්දියාවේ ගොවිය අක්කර 1 ගොවියක අක්කර 1000ක් වානවා. අපිට අක්කර 3000මාරයි අපේ ගොවියකට වැඩිපුරම තියෙන්නේ. ඒක නිසා බත්තරාර වැඩ කරොත් නිසා නැත්තම් එයාට කරන්න විදියක් නැහැ. ඒතකොට මේ ප්‍රශ්නේ නිසා අපේ පිරිවැය ඉන්දියාව පකිස්තානයේ බංග්ලාදේශ වගේ රටවල් වලට ගත්තාම ඊට වඩා වැඩි. වැඩි. ඉතින් ඒතකොට ඒ නිසා අපිට නමුත් එතකොට දැන් අපි මේක මේ ඕපන් මාකට් එකේ ගිහිල්ලා මේ භාණ්ඩ මිලදී ගැනීම උත්සාහ කරොත් එමේ හැමලෑම් පිටරටවල ඉතාමත් අඩු මිලකට ලංකාවට වඩා තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ අපි පිටරටින් භාණ්ඩ ගෙන්නන්න ඕන කියලා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න ඕන දේ දේශීය වශයෙන් අරගන්න ඕනේ. මොකද එතකොට ඉල්ලුමෙන් රුපියල්ට රුපියල්ට ඉල්ලුම පිළිබඳ ගැටලුවක් නැහැ. ඩොලරයකට එන ප්‍රෙෂර් එක අඩු කරගන්න අවශ්‍යයි. මේ සඳහා කරන්න තියෙන එකම දේ ලංකාවේ බිම හැදෙන ඕනෑම දෙයක් වාර්ෂිකව වෙන්න පුළුවන් මේක රිවිව් කරන්න පුළුවන් ගණනය කරලා ඒ කොස්ට් එකට 4-5 ගුණයක් වැඩියෙන් තියෙන ආකාරයට කස්ටම් ඩියුටි හරි ගස්සන උන හරි ගස්සලා ඒ කස්ටම් ඩියුටි රේට් එක ආණ්ඩුකෝම ව්‍යවස්ථාවේට ඇතුළත් කරන්න. මොකද ආණ්ඩුකෝම ව්‍යවස්ථාව ලංකාව ආණ්ඩුකෝම ව්‍යවස්ථාවට කෘෂිකර්මාන්තයේ සෙක්ෂන් නැන්නේ රට කෘෂිකර්මයේ රටක් වුණාට. මොකද මෙච්චර ලොකු ව්‍යවස්ථාවේ කෘෂිකර්මයේ සෙක්ෂන් නැන්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ සෙක්ෂන් නැහැ හතලයි සෙක්ෂන් එකට ඇතුළත් කරන මෙන්න මේ කාරණා ඇතුළත් කළා. මේක ජනමත ਵਿਚාරයෙන්වත් වෙනස් කරන්න බැරි වෙන්නේ තහදන්න ඕන. එහෙම හැදුවොත් ලංකාවේ මිනිස්සු ඔක්කොම ගොවියෝ ආපහු කුඹුරට බැලලා කුඹුරු වැඩ කරා එක මාස 6ක් ඇතුළත ඩොලරයකට තියෙන මේ ප්‍රෙෂර් එක 25%කින් අයින් කරගන්න පුළුවන්. එහෙම නොත් හැමතැනම දැක්ක ජනමත විචාරණයකටම ලඟු කරන්න ඕන කියලා කියන. ඒ කියන්නේ ඒ තරමට විශ්වාස නැහැ මේ ඉන්න පාලන පැලැන්තිය. මේ මුංග කවුද විශ්වාස කරන්නේ? මේ දැන් කියන දේ හෙට එළිනකොට ගැසට් එක චේන්ජ් කළානේ. අත භාගයට කියන්නේ දේශපාලකය කියන්නේ විශ්වාසය නොතැබී තුම කොටසේ උඩම ඉන්න කොටස හැටියට අද රටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක කරන්න නැතුව දැන් අපි කවුරුත් මේව කරන්න නැතුව මේ කුඹරට බහින්නේ නැහැ මිනිස්සු. මිනිස්සු තමන්ගේ වැට්ටික් කරගෙන නිකන් ඉන්න ඔක්කොම මිනිස්සු කුඹරෙන් කොටලා තියෙන්නේ. මේගොල්ලන්ට ඕනේ. ඒක තමයි අත් වශයෙන්. මොකද මේගොල්ලන්ට නැව ගන්නට මේගොල්ල කොමිස් ගන්න වැඩ පිළිලන්නේ ලංකාවේ තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔන්න වෙළඳාමැතිවරයෝදී ලොකුම ජයග්‍රහණේ තමයි හාල්ලයක් ගැන දාගන්න එක. මොකද හාල් ටොන් එකකට සාමාන්‍යයෙන් ඩොලර් 10ක් විතර කොමිෂන් එකක් තියෙනවා. ඒතකොට හාල් 20-30 කෙනෙක් ගත්තාම ඩොලර් ලක්ෂ 3ක් නේ. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් තමයි රටේ අද තියෙන්නේ. සෑම නැව් වලට ගණන් කියන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඉතින් මෙන්න මේක නතර කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වැඩ ටිකක් අනිවාර්යෙන් මේ වැඩේ කරන්න ඕනේ. මේක කරොත් එහෙම හෙට ඉඳලා රට දුවන්න පටන් ගන්නවා. මාස 6ක් යන ඉස්සෙල්ලා ඩොලර් එක 125කින් ඩොලර් එකේ ප්‍රෙෂර් එක බස්ස ගන්න පුළුවන්. මේ දේම පස්සෙනි කාරණේ හැටියට මේ දේම අනිවාර්යෙන් කරන්න ඕනේ කාර්මික සෙක්ෂන් එකටත්. මොකද ලංකාවේ අපි ලිව්වේ සියල් පෑනෙන් අපි අපේ සිලෝන් පෙන්සිල් එකෙන් අපි ලිව්වේ ඉරේසර් එක ලංකාවේ අපි පාවිච්චි කරේ මොනවාද කාබන් කොලේ අපි පාවිච්චි කරේ මේ තියෙන එක තින්ත ටික මෙහෙ ටික ඔක්කොම තියෙනවා. ඒත් ඔක්කොම විනාශ වෙලා පිටරට ගිහිල්ලානේ. හැබැයි මේ ආයතන වලට මාස 6ක් ඇතුළත මේ ඔක්කොම පටන් ගන්න පුළුවන්. හැබැයි කිසි කෙනෙක් කරන්නේ නැහැ, වැඩක් නැහැ. අපිට චීනෙත් එක අපිට තරම් කරන්න බෑ. නමුත් ලංකාව කියලා කියන්නේ මේ පීනට් ඉකොනොමි එකක්. ඉන්දියාවට චීනෙට එච්චර වැඩදගත් නැහැ. චීනේ අවුරුද්දකට කෝටි ප්‍රකෝටි ගන්න පැන්සල්ලා දෙනවා. ඒ නිසා ලංකාවේ පැන්සල් 110,000ක් මේ අඩු වුණා කියලා චීනේ මේ යුද්ධ කරන්න එන්නේ නැහැ. එතකොට ඒ නිසා අපිට මේ ප්‍රයිස් එක කරන එක කළා අපිට කස්ටම් ඩියුටි දැන් දැලා ඒකත් ආණ්ඩු කොමි ව්‍යවස්ථාවටම ගේන්න ඕනේ. නැත්තම් මේ ලංකාවේ නිෂ්පාදනය වැඩකට පටන් ගන්න මේ දේශපාලන යකුත් එක්ක. ඒ නිසා අන්නේට කරොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක අවුරුද්දක් ඇතුළත මේ විශාල ඩෙවලොප්මන්ට් එකක් ඇති වෙනවා. මොකද අපේ මිනිසුන්ට හැකියාව තියෙන හොඳටම මිනිස්සු දක්ෂයි. මැෂිනරි තියෙනවා, පරණයෝ හරි තියෙනවා, නැත්නම් අලුතෙන් මැෂිනරි ගේන වැඩපිළිවෙල ඔක්කොම සකස් කරගන්න පුළුවන්. ඒවට විශාල වියදමක් යන වැඩපිළිවෙලක් නෙවෙයි. එහෙම ගියත් නමුත් දිගු කාලීනව අර ඩොලර් එකට තියෙන ප්‍රෙෂර් එක අනිවාර්යයෙන්ම තවත් 25%කින් බහිනවා. අපිට ලංකාවේ කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රීස් එක අපි හැරෙන්න ඩෙවලොප් කරගත්තොත් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරන්න ඕන. මොකද සේෆ් ගාඩින් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය උගත් දෙනෙක් කෑ ගන්නවා. ඔයා මම මට චෝදනා කරන දේ තමයි මේ කතාව කොහොම ඔය කුවට කොහොමද එතකොට අපි එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ඩෙවලොප් කරන්නේ? අපි ඉම්පෝර්ට් නතර කරලා එක්ස්පෝර්ට් විතරක් කරන්න පුළුවන්ද කියලා. එහෙම වුණත් ඉෂුව වෙන්නේ නැහැ. වර්ල්ඩ් බැංක් එකක් ගත්තත්, IMF එකක් ගත්තත්, WTO එකක් ගත්තත් ඕනම එකක් ලංකා තමන්ගේ රටේ තියෙන කර්මාන්තවල ආරක්ෂාව සඳහා ඕනතරම් ඒ සේෆ් ගාඩ්
මෙසේජ් කරන්න පහසුකම් දීලා තියෙන්නේ. අපි තහනම් කරන්නේ මේක. තහනම් කරන්න කියලා මම කොහෙවත් කියන්නේ මේක මේ ටක් මේ කස්ටම් ඩියුටි සිස්ටම් එක හරි ගස්ස ගත්තට පස්සේ ඒක ස්ථිර දැනකට ගෙන තියාගත්තට පස්සේ අපේ මිනිස්සුන්ට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් එතනට අපේ නිෂ්පාදකයට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් ඇඩ්ජස්ට් වෙලා එයාට පුළුවන් දිගින් දිගටම මේ වැඩේ කරගෙන යන්න. එතනදී අර මම හැම වෙලාවෙම කියන කාර්යයක් තමයි අර කොරියාව ජපානය චීනය වගේ කරවල පිට වින කන්සෙප්ට් එක කිය අරගන්න ඕනේ. මොකද මේ මේ ප්‍රයිවට් සෙක්ටර් එක හොඳ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ පික් කරලා අරගන්න ඕන. අරගෙන ඔවුන්ට අවශ්‍ය උපරිම සහාය දෙන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් කරගන්න. එතකොට මේ දැන් අපේ වෙලා තියෙන්නේ මොකවත් මේ රාජ්‍යයක් තිබුණාට මොනිටරි සිස්ටම් එකක් නැහැ නේ. ඒ නිසා බඩිරුංගු කාලේට කොළඹ ඉඳලා තිරුණමලේට බඩිරුංගු පාරයිනේ බඩිරුංගු විකුණනවා. ටිකද පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එකෙකුට බඩිරුංගු ගුණ ගන්න දෙන්නේ නැහැ. බඩිරුංගු විකුණනවා ලක්ෂ ගාණක් ඉන්නවා. මොකද ඒක වැඩ පිළිලක් නැහැ. ඒ නිසා දැන් ඇත්තම මේ කොරියාවේ ප්‍රධානම දේ තමයි ඩෙවලොප් කරේ ඔන්න ඔය කාරණේ කියලා රයිට්. වාට වාර කොච්චරක් මේ ප්‍රොඩක්ෂන් දෙන්න පුළුවන්ද යාගෙන රයිට්. මට ලංකාවට තව අවුරුද්දයක් යනවා මුළු ලංකාවම මුළු කොරියාවම සප්ලයි කරන්න පුළුවන්. හරි. ආයේ පර්මිෂන් දෙන්නේ ලයිසන් දෙන්නේ වෙන කෙනෙකුට. ඒතකොට එයා තමයි නිෂ්පාදකයා. එහෙම නැත්නම් තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. මේ මේ කන්ට්‍රෝල් එක රට ඇතුලේ ගොඩනගා ගන්න ඕනේ. ඒ ගොඩනගා ගත්තේ නැත්නම් අපේ මිනිස්සු දැන් මොකද අපේ මිනිස්සු දැන් ඒකනේ දැන් මේ සැරේ තක්කාලි මිල මේ වැඩි වුණොත් එහෙම ලබන අවුරුද්දේ කොයියෝ ටික ඔක්කොම එකා වෙලා තක්කාලි හදනවා. ඊළඟට කැපිටල් වැඩක් කරගන්න දෙන්නේ. හයි මොනිටරි සිස්ටම් එක නැහැ නේ. අපේ තනිකර මොනිටරි සිස්ටම් එක කඩාවැටලා තියෙන නිසා මේ මේ තව කෙනෙකුගේ ඉන්ෆෝමේෂන් අනිත් එක්ක නෑ. ඒ නිසා මමත් හදනවා අනිත් එක්ක හදනවා. එයත් හදනවා. අන්තිමට ඊළඟ අවුරුද්දේ රුපියල් 5ට තක්කාලි බහිනවා. අන්තිමට ඊළඟ අවුරුද්දේ මුගෙක්වත් තක්කාලි හදන්නේ. ඊළඟ අවුරුද්දේ එයා රුපියල් 500ට තක්කාලි ලඟිනවා. එතකොට අර රිස්ක් එක ගන්න හදාප එක හොඳ ලාභයක් කරගන්නවා. ඔබ කියනවා මේ ඔබ කියන මොන්ටන් සිස්ටම් එක නැත්තේම දැන් ඒ තරමට අපි කියන්නේ අපේ රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් ඕව මොනිටර් කරන්න කී දෙනෙක් ඉඳලාද ඕව මොන්ටන් සිස්ටම් එකක් හදාගන්න බැරි වෙලා තියෙන්නේ එතකොට නෑ මොන්ටර් කරන්න බෑනේ මේ පාදර දේශපාලනේ හැමතැනම රිංගලන තියෙන්නේ. එතකොට ඒගොල්ල දේශපාලන ඇඟිලි ගැහිම් නිසා කිසි රාජ්‍ය නිලධාරී සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. මොකද වැරදිලවත් ඒ කරපු තීරණයක් අර දේශපාලකයාගේ මේ මේ හිතෝතර කරොත් එම අයලා රාජ්‍ය නිලධාරීට පයින් ගන්න තැසේට දත් වෙන පිළිල තියෙන්නේ නේ. ඉතින් ඒ නිසා ඕම මොන දෙයක් වෙන්න කියලා ඕම් පඩි අරගෙන කැන් ඉන්නවා. ඒ වගේ සිතුන්නේ ඔබතුමා කිව්ව මේ මේ කියන්නේ දැන් මට ගහන්න හදනවා මේක කිව්වොත් එහෙම මේ කියන්නේ ලංකාවේ ආනයනය අඩු කරනවා කියලා. ඉතින් දැන් ආනයනය අඩු කරලා තියෙන වාහන ගෙන්නවන්නේ කැම්ප් ටික ගෙන්නවන්නේ ඕක ලස්සනට කරලා තියෙන්නේ. හරියට හරියට මම මම මගේ උදාහරණ කිව්වේ නේ. දැන් අපි මම කොයිලාකවත් කියන්නේ නතර කරන්න කියලා මම කියන්නේ කස්ටම් ඩියුටි සෙක්ෂන් එක හදන්න ලෝක බෑ කරන්න බෑ කීකේ තමයි මේක සම්පූර්ණයෙන්ම අර ප්‍රොස්ටිටියුට් තියරීට ඉකොනොමි එකේ ඕපන් කරලා දුන්නේ. හැබැයි දැන් ඉතින් කහගේ ඉන්නේ සම්පූර්ණයෙන් තහනම් කරේ වාහන ගේන්නේ තහනම් කරේ මොනවා පස්සේ නැහැ නේ. ඉතින් දැන් Apple Kade එකක් දැන් තහනම් කරේ. ඉතින් ඒක දැන් කරන්න පුළුවන් මේක අවුරුදු 20කට කලින් කරා නම් මේ රටද මෙතනට වැටෙන්නේ නැහැ. අර නමුත් මමත් කහට කියද මමත් කහ කිලෝ 25ක් විතර මේ ජීසුමණ කියලා මමත් හරි ගස්සලා. ඉතින් ඇත්තටම දැන් ඒ ඒ මහසීර වැඩ වටනවා රුපියල් 150කින් පාරයිනින් කහ ගන්න එක රුපියල් මේ මේ පාරයිනේ මේ දැන් තියෙනවා. ඉතින් ඒ වගේ කිසිම කන්ට්‍රෝල් නැති මේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන මේ කඩාවැටීම දේශපාලකයා මේ කරන විනාශකාරී වැඩපිළිවෙල එකට එකතුණු රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන මේ 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 වැඩපිළිවෙල රාජ්‍ය නිලධාරී එතන තල්ලුලක් තියෙන දේශපාලකයාගේ අනවශ්‍ය මැදිහත් වීම නිසා කොමරි අද මහා විනාශයක් බවට තමයි රට පරිවර්තන වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක නීති පද්ධතිය හරි ගස්සන්න ඕන නීතියෙන් අප්ඩේට් වෙන්න ඕන හරියට. එහෙම වුණාම මේ ප්‍රශ්නේ ගොඩාක් විසඳෙනවා. ඉතාමත් කෙටි කාලෙකින් මේ ඩොලර එකට තියෙන ප්‍රෙෂර් එක බස්ස ගන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේ මේ ඩොලර් සංචිත වැඩි වෙන ආකාරයට ඇත්තරම වැඩ කර ගන්න පුළුවන්. එක අවුරුද්දක් ඇතුළත මෙන්න මේ 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 හතර නිසා පස්සේ මෙන්න මේ කාරණා දෙක හරියටම ක්‍රියාත්මක කළොත්. ඒ නිසා තමයි මම ඒක සර්ගේ අටවැදෑරුම් ප්‍රශ්නය තුල පස්වැදෑරුම් ප්‍රශ්නේ හරියට අපි ක්‍රියාත්මක කරා නම් එහෙම ලංකාව ගොඩනගන්න එක හරි සිම්පල් නෑ. කිසිම අවුලක් නෑ. ඇත්තටම මේ ටික ක්‍රියාත්මක කරොත් එහෙම මේක මේක ක්‍රියාත්මක කරන්න වෙනවාමයි. දැන් මොකද දැන් ඇත්තටම රට දැන් දැන් බංකොලොත් බව ඩික්ලෙයාර් කරානේ අපි මේ ඊ ඒතකොට ඩික්ලෙයාර් කරපු තත්ත්වයක් යටදී දැන් ඉතින් ආයේ ගොඩ එන්න විදියක් ඇත්තම නෑ. මොකද සියලුම පැති වලින් දැන් එහෙට වෙනකොට ලැබේ මාස අන්තිම වලට හිර වෙනවා. මම හිතන්නේ මට ආරංචි ෆ්ලයිට් මේ ගොඩක් මේ මේ එයාලයින්ස්
ෆ්ලයි කරන එක නතර කරන්න තීරණය කළා කියලා. මොකද ඩොලර්ස් වලින් ඒවට ගෙවන්න ඕනේ, ඩොලර්ස් නැහැ කියලා කියනවා කියන්නේ. එතකොට ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එනිසා මොකද දෙනෙක් එක කැන්සල් කරන්න තීරණ අරන් තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගොඩාක් දේවල් වලට එනවා. බැංකින් සෙක්ටරේට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. මොකද එල්සි ඕපන් කරන්න බයයි. මොකද බැංක්‍රප්ට් වෙච්ච කන්ට්‍රි එකට එල්සි ඕපන් කරන්න මිනිස්සු ලෑස්ති නැහැ. මොකද බැංකු ආයතන ලෑස්ති නැහැ. එනිසා විශාල ප්‍රශ්න බවට තව මාස දෙකක් තුනක් යනකොට රට පරිවර්තනය වෙමින් තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ කාරණා පහ නිසා ඉතාමත්ම ඉක්මනින් කරන්න ඕනේ මේක ආණ්ඩුක ව්‍යවස්ථාවට. මේ මාස දෙක මාසෙකින් කරන්න පුළුවන් සංශෝධන ටිකක් මම මේ කියන්නේ. එතකොට මේ කාරණා පහ ඉතාමත්ම වැදගත්. ඊළඟ කාරණේ තමයි අනිවාර්යයෙන්ම මූල්‍ය විනය ආරක්ෂා කිරීමට අවශ්‍ය වැට්ටික් කරන්න ඕනේ. මූල්‍ය විනයේදී ප්‍රධානම කාරණේ තමයි ලංකාවේ මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන බිමටම. ඒ නිසා තමයි හොරකම් වංචා ගොඩක් සිද්ධ වෙන්නේ. ඒකේ වැදගත්ම කාරණේ තමයි මේ අන්සොලිසිටඩ් බිඩින් සිස්ටම් එක. ලංකාව ගොඩක් කරලා තියෙන්නේ මේ ඒකපාක්ෂික ටෙන්ඩර් පටිපාටි පදනම් කරගෙන තමයි ගොඩක් ලංකාවේ ප්‍රොජෙක්ට්ස් යන්නේ. මේක හරහා තමයි ලංකාවේ මේ 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 ඩොලර් ප්‍රශ්නෙට ප්‍රධානම හේතුව උතර තමයි මෙතන තමයි 50% පංචා සිද්ධ වෙන්නේ. මොකද මේක කිසිම කම්පැරිෂන් එකක් කරන්න දෙන්නේ නැහැ. විකනක අධිපතිරාට චෙක් කරන්න දෙන්නේ නැහැ. ගොඩාක් අන් සොලිසිටඩ් බිඩින් එන්නේම විකනක අධිපතිරා විකන්නේ සම්පූර්ණයෙන් අයින් කළා. ඇග්‍රීමෙන්ට් එකේම ක්ලෝස් එකක් දාන්න විකන්නේ කරන්න බෑ කියලා. ඒ වගේ ඒවා තමයි අවිල්ල දෙන්නේ. එතකොට මේක දේශපාලක එකතු වෙලා කොහරි කින කන්ට්‍රැක්ට් එක සාකච්ඡා කළා. ඔහුත් එක ඩීල් එක දාගෙන ඉන්වෙස්ට්මන්ට් එක එනවා, රටට ලෝන් එක එනවා, රටට ඇසට් එක එනවා. ඇසට් එකේ වැලියුව කිසි කෙනෙක් දන්නේ නැහැ. නමුත් කියලා කරනකොට ඇසට් එකම දිය වෙලා ගිහිල්ලා වගේ තමයි. ඇසට් එක වටිනාකමක් ඇත්ත වශයෙන්ම නැහැ. අද ලංකාවේ ෆ්ලයිඕවර් බ්‍රිජ් වල ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඕක තමයි. ෆ්ලයිඕවර් බ්‍රිජ් වල කිසිම කම්පැරිෂන් එකක් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රයිස් එක හියුජ් ප්‍රොබ්ලම් එකක් ඒක ඇතුලේ තියෙනවා. හරි, ඊළඟට දැන් අපි නෙළුම් කුල්ල ගත්තත්, එහෙම නැත්නම් සූර්යව ක්‍රීඩාංගණය ගත්තත්, මේවා එකක්වත් මේ ඔය අන්සොලිසිටඩ් බිඩින් වලට තමයි වෙලෙදී. ඒවා ඕපන් ටෙන්ඩර් කැඳවල කරලා නැහැ කිසිම දෙයක්. අම්බතර වරාය වුණත් ඒව තමයි. ඒවා කවදාවත් ටෙන්ඩර් කැඳවීමක් කරලා නැහැ. ඒ නිසා අපිට කම්පෙයා කරලා මේවා ඇතුලේ තියෙන දූෂණ මංචා හොයාගන්න විදියක් නැහැ. ඒ නිසා ඇසට් එක වට සම්පූර්ණ ඇසට් එකේ වටිනාකමක් නැහැ. නමුත් අර මුළු ප්‍රමාණයම account එකට loan එක හැටියට ලංකාව ඇතුළට එනවා. ඒ නිසා තමයි loan පොඩ වැඩි වෙලා තියෙනවා. නමුත් ඇසට් ඇත්තේ නැහැ රට ඇතුලේ. ඒ නිසා ලංකාවේ මම මේකත් යෝජනා කරන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවෙම තහනම් කරන්න කියලා. නමුත් ඒක මූල්‍ය රෙගුලාසියෙන් කරන්න පුළුවන්. මේකේ කර කමන්නේ සම්පූර්ණයෙන්ම අන්සොලිසිටඩ් බිඩින් සම්පූර්ණයෙන්ම රටේ තහනම් කරනවා. මොකද අන්සොලිසිටඩ් බිඩින් තිබුණට කමන්නේ දේශපාලක රට ආදරේන. ලංකාවේ ආදර දේශපාලක වැත්තින රට ආදර දේශ ආදරය කරන දේශපාලකේ ඉතිහාසෙම අවිල්ලා නැහැ ලංකාවට. ඒ නිසා හැම එකනම් බලන්නේ තමන්ගේ ඊළඟ ඉලක්කයෙන් දිනන්න කොහොමද කියන එක. ඊළඟ තමන්ගේ නෑදෑයින් තමන්ගේ හිතුවන්ට උදව් කරන්නේ කොහොමද කියන එක. තමන්ගේ වරදාන ටික වරප්‍රසාද ගැන තමයි හිතන්නේ. රටේ නීතිය ගැන මෙතන රටේ ණයත්වත්තේ හෙට උදාවන ණය පිළිබඳ කිසිම අවබෝධයකින් මේ වැඩ කරන්නේ. මෙන්න මේ හේතුව නිසා රට අද නායකාදේක තව පරම්පරා හතක් ණය කරලා තමයි අද මේ වෙනකොට රට තියෙන්නේ. එතකොට සර් ඔබ කියන ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේක ගේන නිසා වෙන්නේ නැති එක ටෙන්ඩර් කරුවෙක් විතරක් ගෑන්ලි වල ටෙන්ඩර් ඇක්සෙප්ට් එක දුන්නට පස්සේ එතනින් එහාට විගණනයක් අය මොනවත් කරන්න විදිහක් නැහැ නේ. සම්පූර්ණ මාතනින් හිර වෙලානේ. එයා විතරමයි විදිහටනේ මේකට ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඉතින් විගණනය කරන්න බෑනේ. විගණනය කරන්න කම්පැරිෂන් එක කරන්න තැනක් නැත්තේ නේ. මොකද ඉන්වර්සිටි එක කරන් આવොත් තමයි සෙකන්ඩ් බයස්ට් හයස්ට් බිඩර්ට වඩා අඩු එක්කෙනෙකුට මේක දුන්න කියන මේ වෙගෙන. ඊට පස්සේ කම්පෙයා කරන්න පුළුවන්න්නේ එයාගේ බිඩින් එකයි මේ බිඩින් එක අතර තියෙන වෙනස. මොකද ගොඩක් දේවල් හරි යුනික්. දැන් උදාහරණයක් වොත් දැන් සදන් හයිවේ එක යුනික් නේ. සදන් හයිවේ එක ලෝකෙ වෙන කොහෙවත් නැහැ නේ. ඒතර හයිවේ එක තියෙන බේස් එකට අපිට කිලෝමීටරේ තියෙන යන වියදම පිටරටක් එක සම්මාකාර සංසන්දනය කරාට අපිට ඒක හරියටම කරන්න බෑ. මොකද මේකේ තියෙන මේ ඩෙප්ත් එක වෙනස්, මේකේ තියෙන මේ බාලම් ප්‍රමාණය වෙනස්, ඊළඟට සමහර තැන් වල ඕනාර ඒකනේ කේකේව තියෙන නිසා මේක හරියටම කම්පෙයා කරන්න බෑ. නමුත් යම් කිසි ප්‍රොජෙක්ට් එකක් ඩිෆයින්ඩ් කරලා ඒක ඕපන්ලි ටෙන්ඩර් කරොත් එහෙම 10 දිනක් මේක එස්ටිමේට් කරලා 10 දිනක් කියලා මේක පරීක්ෂා කරලා බලලා ඒගොල්ලන්ගේ කොස්ට් එක දෙනවා. එහෙම නම් පුළුවන් 25% නැතුව අඩුව ටෙන්ඩර් එකට ගිහිල්ලා අපිට මේක ඉවැලුවේට් කරලා කරගන්න. නමුත් ලංකාව ගොඩක් මේ දේවල් කරේ නැති නිසා තමයි මේ ණය ගුලිය ඇත්තටම අපි ඉහිලා වුණා නෙවෙයි. මේක ගිහිල්ලා ඉර කෙරුවා ගිහිල්ලා
මේ වගේ මේ 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 දේශපාලක ඇවි තියෙන අදුරදර්ශී වැඩ නිසා සහ ඔවුන් තියෙන කොමිස් එකට තියෙන කෑදරකම නිසා කියන එක ඉතාමත්ම පැහැදිලි. ඊළඟට දෙවනි වැඩිපුරම ලංකාවේ මේ මේ වංචා දෝෂයන් සිදෙලා තියෙන්නේ ටෙන්ඩර් කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් බොඩි සිස්ටම් එක හරහා. ඒකත් ඒ වගේම දූෂිත ගනුදෙනු තියෙන තරක් මේ ණය ගනුදෙනු වලින් වැඩි ප්‍රමාණයක් එතන තව සිදෙලා තියෙන නිසා මම කියන්නේ ඒකත් මේ මේ රිවිසිට් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මේක නැවත රීස්ට්‍රක්චර් කරලා අලුතෙන් වර්තෙන් මේක ට්‍රාන්ස්පේරන්සි තියෙන විදිහට හදන්න ඕනේ. ඇත්තටම කැබිනට් එකට අයිතියක් ඇත්තෙම නැහැ මේ ටෙන්ඩර් වලට ඇඟිලි ගන්න. මොකද කැබිනට් එකට දීලා තියෙන්නේ පොලිසි ඩිසිෂන් ගැනීම බලය විතරයි ලංකාවේ. මූල්‍ය බලය තනි කර තියෙන්නේ පාර්ලිමේන්තුවට. හැබැයි අද පාර්ලිමේන්තුව මූල්‍ය බලය අතහැරලා දාලා තියෙන්නේ. මොකද ඒක සම්පූර්ණයෙන්ම මංකොල්ල කාලා තියෙන්නේ කැබිනට් එක. කැබිනට් එකට නීති යටතේ කිසිම බලතලයක් නැහැ මුදල් වියදම් කරන්න. කැබිනට් එක කියලා කියන්නේ ප්‍රතිපත්ති තීරණ ගන්න තැනක් විතරයි. නමුත් මේ නීති ඉල්ලීගල් දේවල් අද ඔක්කොම ලංකාවේ සිද්ධ වෙන මේවා නැවත හරිගස්සන්න ඕන. මේවා හරිගස්සන්න නැත්නම් මේ රට ඇත්තට මේ රට හොයලා බලන්න මෙහෙම තියෙන්නේ කොහොමද කියලා. මම නම් හැමලයි පෙද්දපාඩ වැක්රප්පියම් සම්බන්ධයෙන් මගේ ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කාල මෙහෙම තිබුණේ කොහොමද කියලා තමයි හොයලා බලන්න ඕනේ මේ කරන දූෂණ වංචාවල ප්‍රමාණය හැටියට. හරි. ඔව්. ඒ නිසා දෙවනුව ඒ කාරණේ කරන්න අවශ්‍යයි. ඊළඟට ඒක ඒක සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම නැවතත් අර ප්‍රොකියුමන්ට් කමිෂන් එක මේ බලාත්මක කරන්න ධනමය සංශෝධනය කරන අප එක. ඒක බලාත්මක කරලා විතර ප්‍රමාණවත් නෑ. ප්‍රොකියුමන්ට් කමිෂන් එකට පනතක් සකස් කිරීමේ බලය දෙන්න ඕනේ. අතරම ධනමය සංශෝධනයේ එහෙම එකක් කරේ නෑ. ඒ නිසා තමයි ධනමය සංශෝධනයේ අසාර්ථක වුණේ, ෆේල් වුණේ. ධනමය සංශෝධනයේ ඉතාමත්ම හොර සංශෝධනය. ඒ සංශෝධනයේදී කමිෂන් සභාව එකකටවත් හරියට වැඩ කරන්න අවශ්‍ය equipment කාර්යගසල දුන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි විගණන සේවා කොමිෂන් සභාව. විගණන සේවා කොමිෂන් සභාවේ චාමන් මම චාපලෙන් චාමන් හරිටි. නමුත් මම විශ්වාස නැතුව විගණන සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද 19 වෙනි සංශෝධනයෙන් බලය දීලා තිබුණේ රාජ්‍ය විගණන සේවය කියලා අලුත් සේවයක තියෙන පත්තිම උසස් කිරීම, මාරු කිරීම, විනය කටයුතු සහ විශ්‍රාම ගැනීම කියන කාරණා ටික කරන්න. හැබැයි රාජ්‍ය විගණන සේවය අදත් ස්ථාපිත නැහැ ලංකාවේ. නිසා විගණන සේවා කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. මොකද කරන්න වැඩක් තිබුණේ නැහැ. අවුරුදු 3ක් 4ක් 31ක ස්ටැබ්ලිෂ් කළා. අවුරුද්දකට මිලියන 40ක් විතර වියදම් කරා. මොකද අනිවාර්යෙන් හැදුවට පස්සේ ඒකට වියදම් කරන්න ඕන, මෙම්බර්ස්ලා නඩත්තු කරන්න ඕන, සේවක නඩත්තු කරන්න ඕන, වාහන නඩත්තු කරන්න ඕන. නමුත් ක්‍රියාත්මක අද කරලා දෙයි, හෙට කරලා දෙයි කිය කිය හිටියා. නමුත් කරන්න දුන්නේම නැහැ, ආණ්ඩුව කරන්න දුන්නෙත් නැහැ. උඩ ඉහළ නිලධාරින්නේ කරන්න දුන්නේ නැහැ. මොකද ඔවුන් කැමැත්ත දැක්වේ නැහැ මේක එස්ටැබ්ලිෂ් වෙනවට. මොකද හොරකමට බාධාවක් වෙන නිසා. මොකද ඔය දේශපාලකයෝ වගේම අඩු වැඩි නැතුව රාජ්‍ය නිලධාරින් ප්‍රමාණයකුත් ඉන්නවා. ඕවට මම කියන්න ඕනේ. ඒක නිසා තමයි ඔය කට්ටිය ඕ තත්ත්වෙම තියලා තියන්න කැමති උතන. අනිවාර්යයෙන් ඒක තමයි මම කිව්වේ. ඉතින් ගොඩක් ඉහළ නිලධාරින් විශේෂයෙන්ම ඔය පරිපාලන සේවයේ උඩ කොටසක් හිටියා දූෂණයටම මේ මේ කැමති මේ දේශපාලකයන්ට කඩේ යන්න දේශපාලකගේ පස්සේ ගිහිල්ලා උන්ට ඒගොල්ලන්ට ඔක්කොම බැල මෙහෙවරම් කරමින් ඉන්නුනේ. ඒ කවුරුවත් කැමති වුණේ නැහැ. මේ විගණන කමිෂන් සභාව ස්ථාපිත වෙනවට ඒ නිසා කරන්නව දුන්නේ ඔක්කොම කඩාකප්පල් කරා. ඒ නිසා තමයි අවසානයේ නැති වෙලා ගියේ. ඒ නිසා මම කියන්නේ නැවත 19 වෙනි සංශෝධනයේ තුනේ විගණන සේවා කොමිෂන් සභාවත් බලාත්මක කරන්න ඕනේ. ටෙන්ඩර් ප්‍රොකියුමන්ට් කමිෂන් සභාවත් බලාත්මක කරන්න ඕනේ. බලාත්මක කරලා කොමිෂන් ටෙන්ඩර් ප්‍රොකියුමන්ට් කමිෂන් එකට අනිවාර්යයෙන්ම ප්‍රොකියුමන්ට් ඇක්ට් එකක් හදන්න බලය දෙන්න ඕනේ. එතකොට ප්‍රොකියුමන්ට් ඇක්ට් එක අද පහම ප්‍රොකියුමන්ට් ඔක්කොම ඒකහරහා කරන්න පුළුවන් හදිස්සියක් නැතුව. නමුත් දැන් ඒවා ඔක්කොම එක එකට ඕන ඕන විදිහට කැබිනට් එකක මේවාපත් කරගෙන ඒගොල්ලන්ගේ පෞද්ගලික කටයුතු වල අරගෙන ඒගොල්ල කොමිස් අරගෙන තමයි එතනට වැඩ කටයුතු ඔක්කොම කරගන්නේ. ඒකට ළඟම තියෙන හොඳ උදාහරණේ LNG බලාගාර ඉෂුව එක. ඒක කමිටිය දන්නෙත් නැහැ, මොකෙක්වත් දන්නේ නැහැ. අනුමත කළා රෑ 12ට ඇවිල්ලා අස්සම් කළාත් ගියා. ඉතින් මෙන්න මේ වගේ සිටුේෂන් එකකට තියෙන රටක නීතියක්, රටක මුදල් ඉතුරු වෙන කොහොමද මේ වගේ පාහර මේ මේ වැඩ කරනවා නම් තමන්ගේ පෞද්ගලික මුදල් වගේ රටේ දේවල් පරිහරණය කරන්නේ. ඒ නිසා මේක මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම මේ කාර්යයත් කරන්න වෙනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි අනිවාර්යයෙන්ම ලංකාවේ නීති පද්ධතිය හැම වර්ෂ තුනකටම රිවිව් කරන්න අවශ්‍යයි. සියලුම පනත් අනිවාර්යයෙන්ම. මොකද පාර්ලිමේන්තුවේ වැඩ දෙකයි තියෙන්නේ. මම හැමෙල්ලම කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනය කිරීම සහ මූල්‍ය විනය ආරක්ෂා කියන මූල්‍ය කටයුතු වලට අනුමැතිය දීම. පාර්ලිමේන්තුව ඔය දෙක ගැන අනිත් ඒවා ඔක්කොම කරනවා. එතන පාර්ලිමේන්තුව කියන පිළ එක සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුව මේ කරන්න තිතා බද්ද ලංකාවේ නීති පද්ධතිය අවුරුදු 10 15 100 200 පරණ වෙලා තියෙන්නේ. ඒකට හොඳම ළඟම තියෙන උදාහරණය මම MLM කියන්නේ එකයි. කොවිඩ් වලදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් වරයාට බලය ලබා දුන්නා. කර්ෆියු දාන්න 1890
ගණක පනතගන්න ඒක තදත් සංසෝධය කරන්නත් දරුණ එක බුදු වැඩික ට නීති සම්පතින කරන තම පාලමිත රජකාර හැයි පාලමිතු ඒක සම්පූර්ණය අතහැරල ති නිසා පනතක් ඇවිල්ල පනතක් අවුරුදු ගානක් කැනයි පනතේ තියන දේවල් අවටේට නට පස පනත පාර්ලිමේන්තුරෙන්නේ එකට මොතු දහරය මංඇමලම් කියන මම දස දස් දාහතර මම පහල ක තර බාර ල මගේට අධ්‍යක්ෂ ජනරල් කකවටින් ටන් මොට්‍රම් බෝඩ් එකෙන් තමයි රට සම්පූර්ණයම මූල්‍ය විනය ආරක්ෂාක ද වශ්‍ය ස්ටෑරඩ කකවන්ටින් ගිනුම් කරන ප්‍රමතින් හඳුරලා දෙන බලය දීලදින ඒක යටත් තමයි තොට දස්න අනුපය මේ පනත් සම්බතලා තිබුණේ අනුපායනකොට රාජ්‍යන්සයට මේ ගිනුම් කරන ප්‍රමතින් තිබුණේ නිසා මේ පනත ඇතුළේ රාජ්‍ය රාජ්‍යන්සේ ගිනුම් කරන ප්‍රමතින් නොට බලයදී මේ සෙක්ෂණයක් තිබුණේ නමුත් දැන් ඒතන් ඇවිල්ල තින් දැන් අපි සක්ෂ අපි ස්ටන්ඩ් විසිගානක් නිකුත් කල තින රාජ්‍යන්තරේ ඔක්කොම සර්ගවල සැටිට තියන මොකද අර පනත සංශෝධනය කරන්න නැතුව ඒක බලාත්ම කරන්න විදියක්න මොද ඒ පනතෙන් තමයි මේ ප්‍රවිතින්නවලට බලය දෙන්නේ ඉතිසා දෙදා දාහතර දස් පාල ම ඉන්ඩිසලයි පනත සම්පූර්ණය සකස් කල ඉවර කරල තිබුණ දැන් අනුමතයට යන්න ඇබැයි දැන් දෙදා විසිතුරන අදයනකත් ඒක ලට ඉලන ඉතින් රාජ්‍යන්සේ මෙහෙම තියෙනකත් පුදුමයි හොද රාජ්‍යන්සේ විගරණ විගන්න සදා ප්‍රමිතින් ඒ විස්සම තාමත්තියන ම් සැකවල හැටියට තුර සැකවල ඒ පදන කරනතම අපි විගණය කරන්න අපි විගන්න වාර්තාවල සදා කරල තියමත් මේසා මේ ප්‍රමිතිය අනුකූලෝ කටයතු කල නැහැ කියලාමුත් ප්‍රමිතිය සැකුල කෙට තමයි තියෙන්නේ හැබ සැකුලකටත් වැලිඩ්ඩේ දීල තියෙන අණ්ඩුකම වස්සයක වෙනම කතාව නමුත් අරක නීතිය නීත්‍යයනකු නීතියෙන් හරිටම බලාත්ම කරන්න අර පනත සංශෝධනය කරන්න ඕනේ හැබයි තාමත් ඒ පන සංශෝධන කර තින ඉතින් පනත පාලිමේන්තුර අදත් ඇවිල්ලන ඇති මේ හැමතනම් මග ඔක්කොම බ්ලොක් කලා තින බොද පාර්ලිමේන්තුර එනවා කියන්නේම මාර පශයම පාර්ලිමේන්තුවට ගේන්න පුදුම පරත සම්මතයන පාලිමේන්තුව පාර්ලිමේන්තුර ගේනවා කියන එච්චර ලේසරන්නේ ලංකාවේ හේතුව මේ ක්‍රමේ ඔක්කොම හිර කරලා තියෙන හැම තැනම ඒක ක්ලිය මට්ටමට ඇවිල්ලා නැති නිසා මෙන්න මේ කාරණා ටික අනිවාර්යයෙන්ම නිවැරදි කරොත් එමේ ඉතාමත් එක්වෙනි රට ඉතා වේගෙන් යනවා මම ඒක කිව්වේ IMF කියන වැඩනේ IMF එක කියන්නේ ගිහිල්ලා ගුඩ් ගවර්නන්ස් හදාගෙන ඉන්න කියලා ගුඩ් ගවර්නන්ස් වල ප්‍රධානම කාරණා තුර තමයි දේශපාලන නීතිය යටත් නොවීම ආශි වරප්‍රසාද වීම ඊළඟට දේශපාලන පක්ෂ නීතියට යටත් නොවීම කියන කාරණා තුන සහ මෙන්න මේ කාරණා ටික ඊළඟට මේ මූල්‍ය විනය ස්ථාපිත නොවීම කියන කාරණා යටතේ ලංකාව සම්පූර්ණයෙන්ම මේ නීතියෙන් පිට යන රටක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ණය ගොඩ ගැහෙන්නත් ප්‍රධානම හේතුව ඊළඟට IMF එකට යන බැරි වෙන්නත් ප්‍රධාන හේතුව ඕක. මොකද IMF ගිහගම කියන්නේ ගිහිල්ලා ඔය ටික කරගෙන ඊට පස්සේ සාකච්ඡා කරමු කියලා. ඒ කියන්නේ IMF එකෙන් කියන කරුණු ටික අවුරුදු 5ක් තිස්සේ ඔබතුමා කියනවා. මම අවුරුදු 5ක් තිස්සේ කියනවා එහෙනම් මම කියන්නේ මම මේක හදාගන්න කියලා මම අවුරුදු 5ක් තිස්සේ කියන මගේ වාර්තාවද මොකද මගේ වාර්තාව මම ඔය ඉන්න කාලේ හැමදාම IMF එක EDB එක ADB එක ඊළඟට World Bank එක ඔය ලංකාවට આવොත් අනිවාර්යයෙන්ම විගණකපති මුණ ගැහිලා සාකච්ඡා කරලා තමයි යන්නේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොම දන්නව රටේ තියෙන තත්ත්වය මේකයි කියලා ඉතින් මේ මූල්‍ය විනය නැති රටක් කොහොමද ඉස්සරහට යන්නේ කියන එක ඒගොල්ලත් හැම වෙලාවෙම කියන කතාවක් ඉතින් ඒකයි දැන් මේක මේ වගේ ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් වෙලා තියෙන ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ඉස්සල්ලාම් බලන්නේ තමන් දෙන මුදල හැම ඩොලරයක්ම හරියට පරිහරණය කරනවද කියන කාරණේ බලලා තමයි ඒගොල්ලෝ ණයනිකුත් කරන්නේ නැත්නම් දෙන්නේ නැහැ වක් කියනවාද වක් කියනවා දැන් සවරින් බොන්ඩ්ස් වල එහෙම එකක් නැහැ නේ ඒ නිසා තමයි මේගොල්ලෝ එතනට යන්නේ මොකද අරගත්තම දෙකෙන් පංගුවක් ගසා ගන්න හොඳටම හැකියාව තියෙනවා ඒක තමයි හදනවා ඉතින් මේකට ගිහිල්ලා තමයි මේ රට ඔක්කොම අද විනාශ මුඛයට පරිවර්තන වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඔන්න ප්‍රධාන ඔන්න කාරණා ටික හෙට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අනිත් ඇඳලා රට මේ අර්බුදයෙන් ගොඩ එන්න පටන් ගන්නවා හැබැයි ඔය ටික කරන්න කිසි කෙනෙක් ලෑස්ති නැහැ මොකද දේශපාලකයා ලෑස්ති නැහැ දේශපාලකගේ වරප්‍රසාද අහිමි කරගන්න ඔහු ලෑස්ති නැහැ ඔහු නීතියට යටත් කරගන්න ප්‍රධානම ඔය කාරණා දෙක ඔය කාරණා දෙක කරන තාක්කල් මේ රටට කොහොමවත් දැන් මේ බැංක්‍රප්සි එකෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ මොකද තව දැන් කවුරුද දෙන්නේ නැහැ දැන් ඔච්චර දැන් මිනිස්සු කැමතිද පිටරට ඉන්න මිනිස්සු මේ රටට ඩොලර් සේවන්න හැබැයි කියන්නේ අපිට එවන්න දෙන්නේ උඹලා මේක හොරන් කරන්න ආවොත් කියලා නේ ලංකාවේ ඇතුළේ කොච්චර ඩොලර්ස් තියෙනවද ලංකාවේ ඇතුළේ බිලියන එකක් එක්කව ගන්න මට මගේ කණනේ හැටියට ඩොලර්ස් තියෙනවා මිනිස්සු ගාව හැබැයි කවුරක් කැමතිද දැන් කවුරු හරි විශ්වාසවන්ත මිනිහෙක්
නායකත්වයෙන් කිව්වොත් එහෙම හරි ඕගොල්ලෝ ගාව තියෙන ඩොලර්ස් ටික මට ගෙනත් දෙන්න ඔක්කොම වෙනම account එකකට අපි හරි ගස්සලා තිනවා අද තියෙන මිල හෝ එහෙම නැත්නම් කවදාරි තව අවුරුද්දේ අපි තුනකින් හරි හතරකින් මේක ගෙවනවා එදාට තියෙන මිල මීට වඩා වැඩි නම් වැඩි මිලට මීට වඩා අඩු නම් මේ අද තියෙන මිලට ගෙවනවා එහෙම නැත්නම් වෙන රේට් එකක් හදලා ඒක ඒක අපි ලබා දෙනවා අපිට දෙන්න කියලා අනිවාර්යෙන් මිනිස්සු ගෙනත් දෙන්නේ නැද්ද එතකොට රටේ මිනිස්සෙක් නේ එතන එතකොට අඩු උනත් ඒක වැඩි මුල මිල දුන්නත් අපේ රටේ මිනිස්සෙක් නේ සර් අනේ ඔය රටේ මිනිස්සෙක් නේ ඊළඟට අපේ 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 මිනිසු ගාව අපේ මිනිසුන්ගේ මේ මේ සේෆ් වල තියෙනවා ට්‍රිලියන් ගණක් වටින රත්තරන් රත්තරන් බිස්කට් මොකද ලංකාව තමයි වැඩිපුරම දෙවෙනි වැඩිපුරම ඒක පුච්චල රත්තරන් පරිභෝජනිකන් රට ඒතරේ ඔක්කොම ඩොලර්ස් අපේ රටතර සංජිතේ මාරු විදිහට ඉන්ක්‍රීස් කරන්න පුළුවන් ඒ ටික අරගත්තොත් එීම රටට අරන් කියන එකක් කියන්න පුළුවන් අද තියෙන මිල හෝ නිදාස් කරන දවසට බිල්ඩ් අප් මේවා අපහු දෙනවා කියන විශ්වාසය අද එහෙම ඉල්ලුවට කවුරුත් දෙන්නේ නැහැ නේ මොකද මුන් ඒ ටික තොරන් කරනවා කියලා දන්නවනේ එදා කවුරුත් දෙන්නේ නැහැ ඉතින් මේ 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 අර්බුදයෙන් ගොඩේනක හරි පහසුයි ලොකු අවුලක් නැහැ රටේ මිනිස්සු කව රට බංකොලොත් මේ ආණ්ඩුව බංකොලොත් උනාට රට බංකොලොත් තෙලා නැහැ දැන් මේ යන විදිහ රට බංකොලොත් කරනවා මේ මේකත් එක්ක නමුත් මිනිස්සු කව තාමත් හොඳට මුදල් තියෙනවා අද වෙනකලොත් නමුත් මෙතන පොඩේන් විදියක් නෑ රටේ තියෙන මේ රජයේ කෙරේ සත පහක විශ්වාසයක් මිනිසුන්ට නැති නිසා ඒ නිසා තමයි මම හිතන්නේ මේ කෑ ගහන්නේ උඹලා පළයල්ලා ගෙදර කියලා මම විශ්වාස කරනවා ඒ ඒක හරි හැබැයි යන්න ඉස්සෙල්ලා මෙන්න මේ නීති ටික තියෙනවා පළයල්ලා කියන කාරණේ තමයි මම කියන්නේ ඒක කළොත් කිසි ප්‍රශ්නයක් නෑ මේගොල්ලෝ යවුවට කමන්නේ නමුත් මේක නොකර ඒගොල්ලෝ ගියොත් එහෙම ආයෙත් අලුත් ගෲප් එකක් එන්නේ මේ මේ ගැටතේ මේ වගේ පාදර කොටසක් තමයි එන්නේ කවදාවත් මේක ගොඩ ගන්න බෑ කවදාවත් ලංකාවේ අලුත් ප්‍රවණතාවයක් හැදිලා තියෙන දැන් මේ තරුණයන් අතර මේ රටේ දූෂණය වංචාව පිටු දකින්න ඕනේ කියලා අපි අපේ concept එකේ ඒ තරුණයන්ට දුන්නොත් එමේ ඒ කට්ටියට මේක උස්සගෙන යන්න කියලා කිව්වොත් මේ උස්සගෙන යයි ඒක නිසා සර්ටත් වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේ තරුණයන්ට මේ concept එක ගිහිල්වල ඒ කට්ටිය අතට දෙන්න ඒක නිසා මම ආරාධනා කරනවා සර්ට අපිත් එක්ක ඒ කියන්නේ මේ අරගලයත් එක්ක සම්බන්ධ වෙලවල මේ තරුණයන්ට මේක මේ concept එක අතට දෙන්න කියන එක වගේම මේ දැන් අපි මේ කටුකාරාන්ට කතා කරානේ ඒ වගේම මට අවසාන වශයෙන් දැනගන්න ඕනේ සර්ට ඕ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මිලක් නියම වෙලා කට වහගන්න කිව්වෝ වගේ කතාවක් ආවෙම නැද්ද ඕ කාලය තුල නෑ මම පර්චේස් කරන්න පුළුවන් පුච්චිලේ නෙවෙයි කියන එක වෙනකොටත් ස්ථිර වෙලා හිටියා ඒ නිසා මට අත දාන්න කවුරුත් ආවෙ නෑ අපි අවසාන කරමු මේ සර්ටත් මේ වැඩ තියෙනවා ඒක නිසා අපි මේක අවසාන කාලයටමු එතකොට සර් වගේ පුද්ගලෙක් මේ රටට දැන් අපිට තේරෙන්න ඕනේ මේ රට ආදරය කරන පුද්ගලයෙක් වශයෙන් මේ බැටන් එක අරගෙන ඉවල්ලා අපි රිලේ එක ගෙනියන්න ඔබතුමාට ආරාධනා කරොත් එහෙම බාර ගන්න කැමතිද නෑ මම හිතන්නේ එහෙම තත්ත්වයක් මේ රටේ තාම නැහැ මේ රටේ යම් 20 දවසක ආවොත් අපිට ගෞරවනීය සේවයක් අපිට කරන්න පුළුවන් වෙයි නමුත් වර්තමානයේ මම විශ්වාස කරන්නේ කොහොමවත් එහෙම වටපිටාවක් තාම තියෙනවා කියලා මේ 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 පාදල දේශපාලකමේ එකක් අනික ඔය කියන ප්‍රෙෂර් එකක් මොකද ලංකාවේ ආණ්ඩුව කරගන්න අනිවාර්යයෙන්ම 60ම ලක්ෂයක් ඡන්ද දෙන්න ඕනේ මේ ජනාධිපතිරණේ ජයග්‍රහණය කරන්න මොකද අපි කොච්චර මේ වුණත් මේ නීති රටේ නීතිය තියෙනවා ඒ රටේ නීතියට උඩින් ව්‍යවස්ථාවට ඉදුඩින් යන විදියක් නෑ ඒ නිසා එතෙන්ද යන ඕනේ ඒ නිසා ඒක ඒකච්චර ලේසි වැඩක් නෙවෙයි බිලියන 4ක් 5ක් වියදම් කරනවා පක්ෂයක් එමෙලෑම මේ ජනාධිපතිවරණයකට හෝ මහමැතිවරණයකට ඒ නිසා ඒවා නිකන් කිරණ වැඩ නෙවෙයි මම දන්න විදිහට ඒ නිසා අපිට නමුත් අපිට මේක තල්ලු කරගෙන යන්න පුළුවන් මිනිස්සු කැමති නම් යම් කිසි ආකාරයට මේ මේ මේක කරනවා නම් කරන්න කැමැත්ත තියෙනවා නම් අයිති ඒකට අවශ්‍ය වටපිටාව අපිට හදලා දෙන්න හොඳටම හැකියාව තියෙනවා ඕන සහයෝගයක් දෙන්නත් හැකියාව තියෙනවා ඕක යම් කිසි දවසක එයි තහම් මං හිතන්නේ ඒකට රට මේ මේ රෙඩි නැහැ කියන තැන තමයි මම නම් ඉන්නේ ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වීලා මේ රටේ තියෙන ඇත්ත තත්ත්වය රට ලෝකයට ඉදිරිපත් කිරීම ගැන ආයිත් මේ වගේ වැඩසටහනකින් හම්බෙමේ බලාපොරොත්තු වෙන ඔබතුමාට අදට අපි සමු දෙනවා ආයිත් මේ වගේ වැඩසටහනකින් හම්බෙමු ආයිබුවන් හරි ආයිබුවන් හොඳයි මට මේ කැඳවීම සම්බන්ධයෙන් මම සුතන්තන ඔබතුමාටත් මට මේ දවස්වල ගොඩක් මේ විදිහට සාකච්ඡාවල් මම ඇත්තටම කරගෙන යනවා මම මේ කොට මේ කොහොමද ඒ අහන ප්‍රශ්න වලට ඇඩ්ජස්ට් කරලා ගත්තට
අවසානයේ එකම දේ තමයි කියන්න තියෙන්නේ. මොකද මේ රට මූල්‍ය විනය ආරක්ෂා කරන්න සඳහා අවශ්‍ය මේ නීති ටික සම්පාදනය කරගන්න කියලා ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා දැන් තරුණ පරපුරට ගැන මට මම හරි 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 මේ අවධානයෙන් ඉන්නේ. ඔවුන්ගේ ස්ලෝගන් එක ප්‍රශ්නයක් නැහැ. හරි, නමුත් මේ ස්ලෝගන් එක අයිසිං කරගන්න ඕනේ. ඒ ස්ලෝගන් එක අයිසිං කරන්න වෙන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ කාරණාත් එක්ක. ඒ නිසා ගෝටා ගෝ හෝම් හරි, එහෙම නැත්නම් 225 එපා කියන කතාව හරි, හැබැයි ගෙදර යන්න ඉස්සෙල්ලා මෙන්න මේ නීති ටික සම්පාදනය කරලා දීම කියන පණිවිඩය අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. එහෙම නොතුන රට අරාජික වෙනවා. මොකද මේ දේ කරගන්න නැතුව මේගොල්ල ගෙදර ගියොත් එහෙම රටට වෙන දේ මෙතක මොකද්ද කියලා හිතා ගන්න බෑ. මොකද තනිකර බංකොලොත් වෙච්ච රටකට ආණ්ඩුවක් දේශපාලන අවස්ථාවරත් ආවොත් එහෙම ඒක බංකොලොත් භාවයේ දෙගුණයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ තවත් විදේශිකව මේක ඇතුලේ පිළුම් ගන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේක හරි පරිස්සමෙන් කරන්න ඕනේ මේ වෙලාවේ වැඩක්. යම් ආකාරයකට කෑ ගැහුවත් අපේ අවබෝධයක් තියෙන බුද්ධිමත් මිනිස් හැටියට අපිට සිද්ධ වෙනවා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න කියන එකත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි. ලංකාවේ තරුණයන්ට දැන් හොඳ පණිවිඩයක් ගෙනාවා මේ 225 යන්න, ඒ වගේම ප්ලස් ගෝඨාභය යන්න කලින් අපට කරගන්න මේ කේක් එක අයිසිං කරගන්න තව වැඩ කටයුතු තියෙනවා කියන පණිවිඩය තමයි හිටපු විකනාධිපති ගාමිණී විජේසිංහ මහත්මයාගේ ගෙනාවේ. ඒක නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ වෙලාවේ ගෝඨා ගෝ හෝම් 225 ගෝ හෝම් කියන කන්සෙප්ට් එක හරි කියන තැන ඉන්න එතුමත්. හැබැයි ඔවුන් යන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුක්‍රම විවස්ථාවට ගේන්න ඕන සංශෝධන ටික ගේන්න ඔබගේ ඒ පැටර්න්යත් අරගෙන ගිහිල්ලා ඒ රිලේ එකත් පහු කරන්න කියන ඉල්ලීම කරන ගමන් අදට ඔබෙන් සමු ගන්නවා. එහෙනම් සිරු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි.